සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත්තම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අනේක ජාති සංසාරං සන්දා විස්සං අනිම්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුනගේහං නකාසි සප්පාතේ පාසුකා බග්ගා ගහකෝතං විසංකිතං විසංකාරගතං චිත්තං තණ්හානං කය මච්ඡගාති සද්ධා සම්පන්න කාරුණික පින්වතුනි මේත වර්ෂ 2500 ගණනකට පෙර දඹදිව බුද්ධගයා මණ්ඩලයේ ඇසතු බෝධීන් වහන්සේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස වැඩ සිටිමින් ලෝතුරා සම්බුදුරජාණන් වහන්සේ විසින් මුලින්ම තමන් වහන්සේගේ හදවතින් පැන නැගුණු ශ්‍රී සද්ධර්ම රත්නය තමයි මේ මාතෘකා කරගත්තේ. අවබෝධයට පත් වුණාට පස්සේ ලෝක ගැන තුන් ලෝක තලය ගැනම සර්වඥතා ඥාන ලැබුවට පස්සේ ඉස්සෙල්ලාම බුදු හිතේ පැන නැගුණ අදහස් ටික උදාන පාළිය සඳහන් වෙනවා. අන්න ඒ විදිහට අනේක ජාති සංසාරං සන්දා විස්සං අනිද්දිසං අනන්ත සංසාරේ නොඑක් නොඑක් ජාතිවල එක එක ආත්මවල ඉපදි ඉපදි සංසාරේ සන්දා විස්සං සැරිසරසර ගමන් කර කර ආවා. ඒ සැරිසරපු ගමන ඒ අනන්ත සංසාරේ නොඑක් ජාතිවල නොඑක් ජීවිතවල ලැබපු අත්දැකීම් පෙරතු කරගෙන ලෝතුරා බුදු බව පතාගෙන පාරමිතා සපුරාගෙන පැමිණ මේ ජීවිතයේදී අප්‍රමාණ අත්හැරීමක් මහා සැනසිල්ලක් ලබාගෙන ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත්වන මොහොත විශේෂ මොහොතක්. එදා උතුම් වෙසඟ පුර පෝ දවසේ ලෝතුරා බුදු බව අනිවාර්යයෙන්ම ලබනවා කියන අදිෂ්ඨානය ඇතුව චතුරාංග සමන්නාගේ අදිෂ්ඨාන ඇතුව ලේමස් වියලිලා ගියත් නැකිටින් නෑ කියලා අදිස්ථාන කරගෙන ඇට නහර විතරක් ඉතුරු වුණොත් ඉතුරු වෙච්චාවි කියන අදහසින් නැකිටින් නෑ කියන අදහසින් පරියංකයෙන් යුතුව පෙරගිර බලාගෙන නැගෙනහිර දිශාව බලාගෙන අපරාජිත පරියංකේ වැඩ සිටියා. තුදුස්ත්‍රියන් වජිරාසනයක් පහළ වුණා. ඒ වජිරාසනයේ මත මහා බෝසතුතුමන් වහන්සේ පිනින් පිරිලා පාරමිතා පිරිලා ලෝතුරා බුදු බව ලබන උතුම් දවසේ සැරසිලා වැඩ ඉන්නවා. උන්වහන්සේ ගිතේ ලොකු බලාපොරොත්තුවක් තිබුණේ සංසාරී අප්‍රමාණ කාලයක් ජීවිතෙන් ජීවිතයට අත්හැරීම පුරුදු කර කර පාරමිතා සපුරනවාය කියලා බෝධිපාක්ෂික ධර්ම දියුණු කර කර බුදු හිතේ වැඩ සකස් කරගෙන බුදු බව වැඩ කරගෙන ඇවිල්ලා මේ ජීවිතෙත් 40,000ක් පමණ වරගණන් අතහැරලා දාලා පුංචිම රාහුල කුමාරය අතහැරලා දාලා රජසපත කෙළපිඬක් වගේ අතහැරලා දාලා මහාවනයට පැනලා ගිහිල්ලා මහාවනයේ සැඟවිලා අවුරුදු 6ක් තිස්සේ නොවිඳිනා දුකක් විඳලා කෙනෙක් ලෝකෙ නොවිඳපු අප්‍රමාණම දුක විඳලා ඒ සියලු දුක්වලින් සැනසිල්ල නැති බව දැකලා මැදුම් පිළිවෙතට පැමිණිලා සැනසිල්ල හොයාගෙන එදා මේ උතුම් බෝධි මණ්ඩලයට වැඩම කළේ. ඒ සැනසිල්ල එදා හිමිවන බව සිහින හතරක් දැකලා පෙරනිමිති දැකලා උන්වහන්සේ තුළ විශේෂ විශ්වාසයක් දැඩි විශ්වාසයක් තිබුණා. අද කල්ප ගානක් තිස්සේ
ප්‍රාර්ථනා වශයෙන් තබාගෙන ප්‍රාර්ථනා කරගෙන පුලෝතුරා ශාන්ති සුවය මගේ හිතේ අද ලැබෙනවා මට අවබෝධ කරගන්න ලැබෙනවා කියන ප්‍රාර්ථනය තිබුණා අදිෂ්ඨානය තිබුණා අදින් පස්සේ මේ තුන් ලෝකෙටම සැනසීම ලබා දෙන්න පුළුවන් වෙයි කියන අදහස එදා මහ බෝසත් හිතේ තියෙන්න ඇති ඒ අදහස ඇතුව වීරිය ඇතුවයි එදා මේ මහ බෝසතාණන් වහන්සේ භාවනාවට වාඩි වුණේ ඒ භාවනාව වෙන මොකක් නෙවෙයි පුංචි කාලේ දඹදසක් සෙවණදී මේ මහ බෝසත් පුංචි කුමාරයා වැඩු භාවනාව තමයි ආනාපාන සතිය ආස්වාද ප්‍රාස්වාස හුස්ම රැල්ල පිළිබඳ සිහියෙන් යුතුව ධ්‍යාන සතරක් ඉපදෙව පුංචිම කාලෙත් ඒ පුංචි කාලේ කරපු වැඩ සංසාරි පුරුද්දට එහෙනම් මේ වගේ කාලෙකදී ලෝතුරා බුදු වෙන ලෑකදී කරුමයක් නෙවෙයි උන්වහන්සේ භාවනාව පටන් ගත්තා උන්වහන්සේට හොඳට හිත සමාධිමත් වුණා හිතේ ධ්‍යාන අංග වැඩෙන්න පටන් ගත්තා ප්‍රීතිය සුඛය එකඟ බව වැඩෙන්න ගත්තා ධ්‍යාන හතර ලැබෙන්න පටන් ගත්තා මේ වෙලා වෙනකොට මීට කලින් බොහොම බය වුණා එක්කෙනෙක් එයා තමයි මාරයා මිනිස්සු සංසාරේ සත්‍ය සංසාරේ මරමරා ගෙනියන කෙනාට කියනවා මාරයා ක්ලේශ වසඟයට පත් කරන කෙනා මාර දිව්‍ය පුත්‍රයා මාරයෝ පස් දෙනෙක් සිටියට මේ මාරයට කියනවා දිව්‍ය පුත්‍ර මාර අනිත් මාරයෝ ඉන්නේ අපේ හිත තුල ක්ලේශ මාර කෙලස් මාරයා හිත ඇතුලෙන් ඉන්නවා අනිත් මාරයෝ මච්චු මාර ඒ කියන්නේ මාරයෙක් ඇවිල්ලා මරනව නෙවෙයි මරණයට කියන නම් මච්චු මාර අபிසංකාර මාර මේ සංස්කාර සකස් වී සංසාරේ සකස් වී යන එකත් මාරයෙක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මාර කියලා කිව්වෙ මෙතෙන්දී බුදුරජාණන් වහන්සේට අභියෝග කරන්න වෙන කිසිම කෙනෙක් නෙවෙයි ඒ ආවේ පරිනිම්මිත වසවර්ති කියන ඉහළම දිව්‍ය ලෝකයේ ඉන්න ඉහළ දිව්‍ය ලෝකයක එක්තරා ප්‍රදේශයක් පාලනය කරන වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා ඡන්ද දරුණු දාමරික ක්‍රියා සහිත දිව්‍ය පුත්‍රයෙක් බොහොම සැප වැඩි කෙනෙක් ආයුෂ අප්‍රමාණව තියෙන කෙනෙක් මේ සම්පත් ලැබුවේ කිනෙන් වුණාට ඒ ජීවිතයේ අභාග්‍ය සම්පන්නයි සන සම්පත්තියක් තිබුණේ නැහැ හේතුව තමයි සංසාරයෙන් යම් කෙනෙක් අත මිදෙන්න උත්සාහ කළොත් යම් කෙනෙක් පිනක් කරන්න උත්සාහ කළොත් යම් කෙනෙක් භාවනාවට වාඩි වුණොත් එයා බය වෙනවා මෙයා මගේ සීමාවෙන් ඉක්මවා ගිහිල්ලා ලොවෙන් එතර වෙන්න යනවා කියලා එයාට ආරංචි වුණොත් කවුරු හරි එයා හොඳට බය වෙනවා බය වෙලා එයා මේ කෙනාට අභියෝග කරන්න එනවා අපි කවුරු භාවනා කළත් මාරයට කිසි අභියෝගයක් නැහැ किसी मिशिवरे के काले भावना कला किसी अभियोग तिबुने ने एक काले खाउर मनविति बुत समाधान रेखा दुष्कर क्रिया कला ताप सवेश मारे अट किसी अभियोग तिबुन ने मुकद दान मे किसी वडा कर मे कत इकतन करक आय मत मगे सीमा टेन काम एट वसंग वेन मे आलट बुलवां कमक ने निदास सिन्न බවාගට ගියත් ආයෙත් වැටෙන්න ඕන මේ සංසාරෙටමයි ඒ නිසා යාලගෙන තකීමක් කළ තිබුණේ ඒත් මේ පුංචි කුමාරයෙක් අවුරුදු 35ක තරුණයෙක් මේ මාරයට අභියෝග කළා මාරයා සැලුණා විශේෂම දෙයක් මොකද එදා බොහෝම තැතිගන්න ස්වභාවයට පත් උනේ ලෝකවාස සත්‍යයන්ට අමා නිවන් දොර විවෘත කරන්නයි මේ වීර්ය කරන්නේ මේ ප්‍රදාන කරන්නේ මේ වීර්ය මේ ප්‍රදානේ නවත්තන්න ඕන ගොඩක් කල් බැලුවා ගිහිගෙන් නික්මෙනකොට බැලුවා ඒත් හරගියේ නෑ දුෂ්කර ක්‍රියා කරලා ඒ භාග්‍යවත් බෝසතාණන් වහන්සේ කළුවල් පුරුක් වගේ දෑත් ඇතුව කෙසඟවැගිය සිරුරකින් බිමෑද වැටෙන වෙලාවෙදිත් මාරයවිල්ල කිව්වා සිංහත ඔබට ඕක කරගන්න බෑ ඔබ මැරිලයයි ඔබ ආහාර ගන්න ඔබ සැප විඳින්න රජ සැප විඳින්න යන්න මං ආයමත් ඒ ඔක්කොම අරන් දෙන්නම් ඔබට සැප ලබා දෙන්නම් කියලා කිව්වා මාරය කී වචෙන් බුදුරජාණන් බෝසතාණන් වහන්සේ බය වුණේ නෑ ඔබ වගේ එක්කෙනෙන්නේ දහහක් ආවත් ආයමත් මගේ අඩිය පස්සට තියන්න බෑ මම මැරිල වැටුණා සංග්‍රාමයේ ජය ගන්න ආපු ඇතෙක් ආයමත් හැරිලා යන්න නැති වගේ ඊතල පාරවලට බය වෙලා මමත් මේ උද පිටියට ආපු හස්තියෙක් මමත් බය වෙලා යන්නේ නැහැ මරණේ උතුම් යුද්ධයෙන් පැරදෙනට වඩා කෙලෙස් සටනින් පැරදිලා යනවට වඩා ආයමත් කෙලෙස් ලෝකයකට මරණේ උතුම් ඒ නිසා මට මේ මරණය වටිනවා කියලා එදාකව අභීතවයි මේ කතා කළේ ඊට පස්සේ ඒ වැඩේ නවත්තන්න බැරි වුණා එතනින් පස්සේ තමයි හරියන්න ගත ජීවිතේට හේතුව තමයි තේරුණා මේක නෙවෙයි ඇත්ත මේක වැරදි මේ අන්තිම ගිය දුකම තමයි ලැබෙන්නේ දුක් විඳලා අනිත් පැත්තට ගියා ඒත් හරි ගියේ නැහැ සැප විඳ සැප ලැබුණෙත් නැහැ
සැපයක් ස්ථීරව පවත්වන්න පුළුවන් වුණෙත් නෑ. ආයෙමත් අකමැති දේ වෙලා කැමති දේ වෙන්නේ නැතුව කාමයේ පීඩා නිසා ජීවිතේ ලතවලු වැඩි වුණා. ඒ සැප විඳීමත් ඒකත් හොඳ මාර්ගයක් නෙවෙයි. මේ දෙකටම වඩා හොඳ මඟ ලෝතුරා බුදුරජාණන් වහන්සේලා අවබෝධ කරන මඟ, පසේ බුදුරජාණන් වහන්සේලා අවබෝධ කළ මඟ, රහතන් වහන්සේලා ගමන් කොට අවබෝධ කළ ඒ ආර්ය අටවි මඟ, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කළ සතියකට වඩා අඩු කාලයක් බොහෝම ඉක්මනට දියුණු වුණා. සංසාර පුරුදු, සංසාර ගතිය, සංසාරේ දියුණු කරපු අප්‍රමාණ පාරමිතා නිසයි පිංගතුනි ඒ තරම් ප්‍රාතිහාරයක් කෙටි කාලෙකින් මහබෝසතුතුමන් වහන්සේ විසින් සිදු කළේ. ඒ ප්‍රාතිහාරෙන් එදා තමයි ඇතිගත්තේ මේ මාරිදිව පුත්‍රයා. මහා පිරිසක් ඉන්නවා ඔහුට. දසදින්බරක් මාර සේනාව කියලා කියනවා. ඒක ධර්මයේ සඳහන් වෙනවා කාමාතේ පඨමා සේනා. පළවෙනි මාර සේනාව කාමය, වෙන කොහෙවත් ඉන්න මාරයක් නෙවෙයි, අපේ ජීවිතයට මැදිලා තියෙන කාමය තමයි මාර සේනාව. ද්විතීය කුප්පිපාසා, කුසගින්න පිපාසාවක් මාරයක්. ඒකත් දරුණු දෙයක් ජීවිතේට. නිදිමත ගතිය, අලස ගතිය මාරයක්. මේ මාර සේනාව දසදින්බරක් හැදලා තියෙන අපේ හිත තුල. එතකොට මේ දසවිධ මාරය හැදෙන්නේ ජීවිතයක් ඇතුළේ විතරක්, වෙන කොහෙවත් නෙවෙයි. නමුත් මේ සිද්ධිය වුණේ බාහිර ලෝකේ, දිව්‍ය ලෝකෙක ඉන්න දිව්‍ය පුත්‍රයෙක්ගේ අභියෝගයක්. ඔහු ඇවිල්ලා කියනවා, පින්වත් ශ්‍රමණය, නුඹ ඔය වාඩි වෙලා ඉන්න ඔය පරියන්කේ උඹට අයිති නෑ. ඕක අයිති මට. උඹට ඕක අයිති වෙන්න හේතුවක් නෑ. මගේ පිරිසක් දන්නවා, එයාලත් කියයි ඕන්නම්, ඒක මටයි අයිති. වහාම උඹතනින් නැකිරලා ඵලයන්, උඹට උතන අයිති නෑ කියලා අභියෝග කළා. එතකොට මේ මාර්යාගේ, මාර දිව පුත්‍රයාගේ සේනාව ඉන්නවා. එයාලා කියන ඔව්ව රජතුමනි, ඔබතුමා කියන එක ඇත්ත. ඔබතුමාට මිසක් මෙවැනි ආසනයක් කාටද අයිති වෙන්නේ? ඒ නිසා මේ ආසනය ඔබ වහන්සේගේ, මේ ශ්‍රමණයා වහාම පිට වෙලා යන්න කියලා මේ සේනාව කෝලාහල කරන්න ගත්තා. ඒත් ඒ භාග්‍යවත් බෝසතාණන් වහන්සේ නොසලෙන අදිෂ්ඨානයක් කළා, වචනෙන් කතා කළේ නෑ. හිතින් හිතුවා, මං අප්‍රමාණ කාලයක් සංසාරේ පාරමිතා සපුරුවේ, සංසාරේ දුක් විඳින අසරණ දෙවි මිනිසුන්ට අනුකම්පාවෙන් නම්, ඒ සියලු සත්‍යයන් දරු කැලක් වගේ දුකින් මුදවන්න නම්, ඒ මගේ මහා කරුණා බලයෙන් මාහෙලූ ලේකඳ, මාහෙලූ මස්කඳ, මාහෙලූ හිස්ගොඩ දරාගත් මේ පොළොව තලයේ මහීකාන්තාව මිහිමත ඇදවැටුණු ඒ මගේ රුධිර ධාරාවල් මේ මහා පොළොවට මතක ඇති. ඒ මහා පොළොව දරන්නේ නැති මාගේ අප්‍රමාණ අත්හැරීම් වලදී මේ මහා පොළොව අප්‍රමාණව සැලුණා, කම්පා වුණා, ගිගුම් දුන්නා. ඒ පොළොව ඒ දේවල් දන්නවා. මේ හිතවලට නොතේරෙන දේ මේ මිහිකත දන්නවා ඇති නෙවෙද? ඒ නිසා මාගේ පාරමිතා එළිය දෙන්නා දෙන්න ලෝකෙටම, මේ මාරයට, ඒ වගේ පිරිසට වෙන කිසිම සාක්ෂියක් අවශ්‍ය නැහැ. ඒ වෙලාවේ කවුරුවත් හිටියේ නැහනේ. ඒ මහා බෝසතාණන් වහන්සේ ළඟ ආදරණීය බිරිඳ හිටියේ නැහැ, පුංචි පුතා හිටියේ නැහැ, මව්පියන් හිටියේ නැහැ, රජ පිළිවෙර කවුරුවත් හිටියේ නැහැ. තනියම මේ සසනට මුහුණ දුන්නේ. ඒ තරම් අභියෝගයක් ජයගන්න තරම් ශක්තිමත් හිතක් තිබුණා, පෞරුෂමත් හිතක් තිබුණා. බය වුණේ නැහැ. එකමක දෙයකලේ ඒ අදිස්ථානයෙන් මේ මහා පොළොව ස්පර්ශ කරනකොට ඒ පාරමිතා බලයට ස්වාමීනි ඔබ වහන්සේගේ ඒ ගුණය අපි පෙන්වන්නම්. අපි ඔබ වහන්සේ විසින් කළ අප්‍රමාණ කපකිරීම ගැන මේ ලෝකයටම පෙන්වා දෙන්නම් ස්වාමීනි කියලා ඒ මහා පොළොව එදා ගිගුම් දෙන්න පටන් ගත්තා. මහා හඬ නංවන්න පටන් ගත්තා. මාර සේනාව පලා ගියා. මේ මාර සේනාව පලා ගියාට පස්සේ, මේ පීසී කඩ ගියාට පස්සේ දෙවි බඹුන් වැස්සුණා මේ බෝධි මණ්ඩලයට. ඒ දෙවි බමුන් පවා බය වෙනවා. දෙවි බමුන්ටවත් එතරම් පෞරුෂයක් නැහැ දෙවියෙකුට, බ්‍රහ්මියෙකුටවත්. ඒ ඊට වඩා අප්‍රමාණ පෞරුෂයක් ලෝතුරා බුදුබව ලබන මහා බෝසතාණන් වහන්සේට සතුව තිබුණා. ඒ පෞරුෂයෙන් තමයි ජයගත්තේ. මාර සේනාවෙන් ජයගත්තා. කෙලෙස් මාර සේනා ජයගන්නට ආයමත් හිත පිහිටුව ගත්තා, සිහිය පිහිටුව ගත්තා භාවනා අරමුණට. සිහිය පිහිටුවාගෙන භාවනා වඩද්දී මුලින්ම අවබෝධ වුණා රූපාවචර පළවෙනි ධ්‍යානය. විතක්ක, විචාර, පීති, සුඛ ඒකාග්‍රතාව සහිත පටමජ්ජාන. ඒ කියන්නේ විතක්කය, විචාරය කියන්නේ වචන කතා කිරීමට අවශ්‍ය වෙන ප්‍රධාන කාරණා දෙක. සිතුවිලි පහළ වෙනවා, විතර්ක සහිත, විචාර සහිත. ඒ සිතුවිලි පහළ වෙන ගමන් ප්‍රීතියත් හිතේ පවතිනවා. එකඟ භවයේ ධ්‍යාන සුවේ සමාධිමත් හිත නිසා ප්‍රීතියත්, කායික මානසික සැපයත් හිතේ එකඟ බවත්, මේ ලක්ෂණ පහම සහිත ප්‍රථම ධ්‍යානය අවබෝධ වුණා.
ඒ ධානයත් එක ශ්‍රේණියෙන් දිනු කරලා දෙවෙනි ධානය අවබෝධ වෙනවා විතක්ක ਵਿਚාර රහිත විතර්ක ਵਿਚාර පහළ වෙන්නේ හිතේ ප්‍රීතියයි කයේ සැපයයි හිතේ සැපයයි එකඟ බවයි කායික මානසික එකඟ බව ප්‍රීති සුඛ ඒකාග්‍රතාවයි දෙවන ධානයේ ශ්‍රේණියකින් අවබෝධ වුණා මේ මහා රැ මැදියම් රැ ගෙවිලා අලුයම කාලේ සමීප වෙනකොටයි මේ මාර යුද්ධ ජයගෙන දෙවි බඹුන්ගේ සාදුකාර මැද මහා බෝසත් අසිරියෙන් මේ තුන් ලෝක තලයක් නැහැවීමින් එදා යසිරිමත් ප්‍රාතිහාර්ය සිදු වෙමින් තිබුණේ ප්‍රීතියත් නැති වෙලා සුඛ ඒකාග්‍රතාව සහිත තුන්වෙනි රූපාවචර ධානයත් ඒ හිතේ අවබෝධ වුණා තවස්සණයකින් වැඩි වෙලා ගියේ නැහැ තවස්සණයකින් උන්වහන්සේට පුළුවන් වුණා මේ සංසාරේ දිනු කරපු භාවනා ධර්ම ධාන එක ශ්‍රේණියකින් ලබා ගන්න එක ශ්‍රේණියකින් දිනු කරගන්න එකඟ බව පමණක් සහිත ප්‍රීතියත් කායික මානසික සුවයත් සියල්ල සංසිඳී ගිහිල්ලා එකඟ බව පමණක් ඇති චතුත්ථ ධානය සතරවෙනි රූපාවචර ධානය ලබා ගත්තා අවබෝධ වුණා අරූපාවචර ධාන අතරත් ලබා ගත්තා මේ අස්ස සමාපatti ලබාගත් මහ බෝසතාණන් වහන්සේ එතනින් පස්සේ හිත යොමු කරා ත්‍රිවිද්‍යාව ලබා ගන්නට ත්‍රිවිද්‍යාව ලබා ගන්නට හිත යොමු කරනකොට මේ ලෞතර බුදුබව පිණිස වීරිය කරන සිහිය පිහිටුවාගෙන ඉන්න මේ උතුම් භාවනා අරමුණේ දෙන මහා බෝසතාණන් වහන්සේට පෙර යමේදී අවබෝධ වුණා පළවෙනි විද්‍යාව ඒ විද්‍යාවට කියනවා පුබ්බේ නිවාසානුස්මති ඥානය පූර්ව ජීවිතවල සංසාරේ කොහොමද ගත කළේ මොන තැනක ඉපදුනේ මේ මේ ජීවිතවල මේ මේ දේ කළා අසවල් නම් තිබුණා අසවල් තැන ඉපදුනා අසවල් රැකියාව කළා අසවල් වරණ සම්පත් තිබුණා මේ වගේ සැප දුක් වේදනා තිබුණා කියලා ජීවිතෙන් ජීවිතේ දකින්න පුළුවන් නුවණ ඒ බෝසත්ත්වයේ පහළ වුණු පුබ්බේ නිවාසානුස්මති ඥානේ ඒ විද්‍යාව බොහොම පුළුල් එකක් ඒ විද්‍යාව දිවෙනවා සංසාරේ අනන්ත ජීවිතවලට පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ පුබ්බේ නිවාසානුස්මති ඥානේ දිවෙන්නේ අසංඛ්‍ය දෙහිකුත් කල්ප ලක්ෂයක් දක්වා පමණයි ඒ නියති විවරණ දක්වා පමණයි අග්‍රශාවකතුමෙක්ගේ පුබ්බේ නිවාසානුස්මති ඥානේ දිවෙන්නේ ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පමණයි විවරණ පැතුම් දක්වා පමණයි ශ්‍රාවක මහරහතන් වහන්සේ කෙනෙක්ගේ පුබ්බේ නිවාසානුස්මතිය දිවෙන්නේ කල්ප ලක්ෂයක් දුරට පමණයි බාහිර ඍෂිවරයෙක්ගේ පුබ්බේ නිවාසානුස්මති නුවණ දිවෙන්නේ කල්ප 40,000ක් පමණයි නමුත් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ නුවණ අනන්ත කාලයකට දිව යනවා සීමාව රහිතයි මැද යමේදී සිය පිහිටුවගෙන අවබෝධ කරගත්තු නුවණ තමයි චුතූපපාත ඥානය චුත වෙන උපදින සතුන් දකින නුවණ චුත වෙනවා දකිනවා උපදිනවා දකිනවා මැරෙන සත්‍යයේ කර්මයේ අනුව ඒ කර්මයේ විපාකයෙන් කොහෙද උපදින්නේ කියලා දකිනවා කෝටි ප්‍රකෝටි ගණනක් මේ ලෝකෙ එකසනේ මැරුණත් මේ මිය ගියත් ඒ සියලු සත්‍යයන්ගේ උපත ඒ මොහොතේ දකින්න පුළුවන් ඒ තරම් වේගවත් දිවස් නුවණක් තමයි පහළ වුණේ ඒ දිබ්බ චක්කු ඥානය කියලා හඳුන්වනවා ඒ වගේම මේ චුතූපපාත ඥානය කියන විශේෂ ඥානයක් විශේෂ නමකුත් දෙනවා දෙවනි විද්‍යාව පහළ වුණා ඒක තමයි බුදුරජාණන් වහන්සේ පස්සේ කාලෙක වේරංජ බ්‍රාහ්මණයට කියලා දුන්නා මම අවිද්‍යාව කියන අන්ධකෝෂය විජුවටේ බිඳගෙන බිත්තර කටුව බිඳගෙන මේ ලෝකේ මුලින්ම එළිය දැකපු කුකුල්පැටියෙක් වගේ මුලින්ම මේ ලෝකේ අවිද්‍යා අන්ධකාරය කඩාගෙන අවිද්‍යා පටලය තුනු විසුණු කරගෙන අවිද්‍යාවෙන් විද්‍යාව පහල කරගෙන අවිද්‍යාව වෙනුවට විද්‍යාව පහල කරගෙන ලෝකේ යථා තත්ත්වය දැකපු පළවෙනිම උතුමා බව මුලින් පෙන්වා දුන්නා ඒ පළවෙනි නික්මීම තමයි පුබ්බේ නිවාසානුස්මති විද්‍යාව දෙවෙනි නික්මීම තමයි චතුූපපාත ඥානේවත් දිවස් නුවණ දෙවනි විද්‍යාව දෙවනි නික්මීම ඒ නුවණින් තමයි දැක්කේ සතර පාය නිරේ විස්තර දැක්කේ නුවණින් ප්‍රේතලෝක විස්තර දුටුවේ ඒ නුවණින් අසුර පාය විස්තර දැක්කේ ඒ නුවණින් දිව්‍ය ලෝක විස්තර දැක්කේ ඒ නුවණින් බ්‍රහ්ම ලෝක විස්තර දැක්කේ ඒ නුවණින් දුර තියෙන රූප ළඟ තියෙනා වගේ දැක්කේ ඒ නුවණින් ඒ නිසා ලෝකේ නොදකින දෙයක් නැහැ ඒ නුවණ ලැබුණු ඒ මහා බෝසත්තුමන් වහන්සේට ඒ දෙවනි ඥානය පහළ වුණා ලෞතුරා බුදුබවට පත් වුණු මහා බෝසතාණන් වහන්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ කෙනෙක් වශයෙන් මේ සියල්ල තමන් වහන්සේගේ අතුලේ තියෙන රේඛා වගේ අතේ තියාගත්තු නෙල්ලි ගෙඩියක රේඛා දකින්න වගේ හොඳට දැකගත්තා ප්‍රත්‍යක්ෂ කරගෙන තමයි ලෝකයට අභියෝගයක් කරමින් දේශනා කළේ බ්‍රහ්ම චක්‍රය පැවැත්වුවේ කිසිම කෙනෙකුට හේතු සහිතව කියන්න බෑ මේ ධර්මයේ
මේ විදිහට වෙන්න බෑ කියලා මේ විදිහේ පිළිවෙලක් නෙවෙයි කියලා අභියෝග කරන්න බෑ හේතු සහිතව බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණයට අභියෝග කරන්න බෑ හේතු සහිතව මේක සර්වඥතා ඥාණය නෙවෙයි මේ බුදු කෙනෙක් නෙවෙයි කියලා ඒ ධර්මයේ ස්වාක්කාත නෙවෙයි කියලා හේතු සහිතව අභියෝග කරන්න බෑ මේ ලෝ කිසිම ශ්‍රමණක් බ්‍රාහ්මණයට ශ්‍රාවක සංඝරත්නයේ සුපටිපන්න ආදී ගුණ නැත කියලා හේතු සහිතව අභියෝග කරන්න බෑ ඒ සියලුම අභියෝගයන්ට මුහුණ දෙන්න පුළුවන් විදිය නිවැරදි අවබෝධයක් තමයි ලෞතුරා බුද්ධ රාජ්‍ය වශයෙන් ලැබුණේ. එතකොට ඒවට කියනවා චතු වේසාරජ්‍ය ඥාන විසරද බව පෙන්වන ඥාන. එවැනි ඥානයක් සහිත වෙන්න හේතු වුණේ මෙන්න මේ දැකීම. මේ දිවස් නුවණ මේ සර්වඥතා ඥානය ප්‍රතිලාභ කර ගැනීමම තමයි. මොකද කිසිම දෙයක් දැක ගන්න නැතුව නොදක පරීක්ෂා කරලා නෙවෙයි පරීක්ෂණ පවත්තර නෙවෙයි මේ දේශනා කළේ. ලෝකයට ඉදිරිපත් කළේ හොයලා බලන නෙවෙයි අවබෝධ ඥාණයෙන් පහල කරගෙන හොඳට දැකලා එකසණයකින් අවබෝධ කරගත්තු ඥානයකින් අමුතුවෙන් හොයන්න දෙයක් අමුතුවෙන් නිරීක්ෂණ කරන්න දෙයක් අමුතුවෙන් පරීක්ෂණ කරන්න දෙයක් තිබුණේ නැහැ. හිතුණු සනේ ඒ හැම ධර්ම කාරණයක්ම හැම ලෝකයක් පිළිබඳව අපිට පෙන්වා දෙන්න පුළුවන් විදිය නිවැරදි අවබෝධය නිසා. අලියම කාලේ වෙනකොට මහබෝසත්තුමන් වහන්සේට පහළ වුණා තුන්වෙනි විද්‍යාව. අන්න ඒ විද්‍යාව පහළ වෙන එක තමයි අපිට වටින්නේ. මේ සියලු විද්‍යා මේ පළවෙනි විද්‍යාව පුබ්බේ නිවාසානුස්මති ඥානය දෙවෙනි විද්‍යාව චිතූපපාත ඥානය දිවස් නුවන් අප්‍රමාණ සංසාරයේ කල්ප කෝටි ගණනක් තිස්සේ දිනු කළා අභිඥා ලබනවා කියලා දිනු කළේ යන්නේ නුවන් දුර තියෙන රූප දකින්න නුවන් දිවස් නුවන් දුර තියෙන ශබ්ද ළඟ තියෙන වගේ අහන නුවන් දිව කන අනුන්ගේ සිත් දකින්න නුවන් පරචිත්ත විචාරණ ඥානය අනුන්ගේ සිත් මොකද්ද කියලා දැක ගන්න පුළුවන් නුවන් ඉද්දිවිද ඥානෙ ඉර්ධි ප්‍රාතිහාරය දැක්වීමේ නුවණ මේ පංච එදි පංච ඥාන ඒ වගේම අභිඥා අභිඥා පහ ලබා ගත්ත නම් සංසාර ගියන් කෙනෙක් එයාට මේ ඔක්කොම ලැබෙනවා මේ ජීවිතේ ලබන්න පුළුවන්. නමුත් විශේෂම කාරණේ තමයි ඊළඟ තුන්වෙනි විද්‍යාව තුන්වෙනි නික්මීම. ඒ නික්මීම තමයි උතුම්ම දේ වෙන්නේ. මේ ඥාන දෙක වගේම විශේෂම ඥානයක් ත්‍රිවිද්‍යාවෙන් සමන්නාගත අෂ්ට විද්‍යාවෙන් සමන්නාගත නිසා පසලොස් චරණ ධර්මයන්ගෙන් සමන්නාගත නිසා බුදුබව ලැබුවට පස්සේ විචාචරණ සම්පන්න කියලා ගුණයක් ලැබුණා. අන්නේ ගුණය ලබන්න හේතු වෙනවා පින්වතුනි මේ විද්‍යා තුන පහළ වීම. මේ තුන්වෙනි විද්‍යාව තමයි ආසවක්ක ඥානය. ආස්ව කියන්නේ හිත පල් කරන කුණු කරන දේවල්. කාමයේ කෙරෙහි ඇති ආසාව කාම ආස්ව කාමෙන් ජීවිතයක් කුණු කරනවා පල් කරනවා විනාශ කරනවා. ඒක ආශ්‍රව ධර්මයක්. භවආශ්‍රව භවයේ නැවත නැවත ඉපදී යාවේ ඉපදිපදී යාවේ කැමැත්ත ඒකත් පල් කරන ධර්මයක් සැරේ. දිට්ඨාශ්‍රව මිත්‍යා දෘෂ්ටි පහළ වීමත් ආශ්‍රව ධර්මයක්. අවිජ්ජාශ්‍රව චතුරාර්ය සත්‍ය නොදෙන මුලාවටපත් වීම මුලා වීමත් පල් වීමත් සැර පල් දෙවි දුගනහමමින් යන හේතු. මේ ආශ්‍රව හතරම නැති වෙන නුවණ කෙලෙස් නැතිීමේ නුවණ රාගය නැතිවීමේ නුවණ ද්වේෂය නැතිවීමේ නුවණ මෝහය නැතිවි විද්‍යාව පහළීමේ නුවණ එක තමයි පටිච්ච සමුප්පාද අවබෝධය. ඒ අවබෝධය ගැන තමයි අද මේ උතුම් ධර්මදේශනාවේදී මේ පින්වතුන්ලාට හොඳට කරුණු ටිකක් පැහැදිලි වෙලා පැහැදිලි කරගෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ආශ්‍රවක ඥානයේදී මොනතරම් ශාන්තියක් ලැබුණාද කියලා අපිට අද තේරුම් ගන්න ලැබෙනවා. ඒ ආශ්‍රවක ඥානයෙන් බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා සංසාරේ හැදෙන හේතු සංසාරේ නැති කරන හැටි. හැදෙන හේතු දැකලා සංසාර දුක දැකලා දුකට හේතු දැකලා නැති කරන නුවණ දැබලා ඒ අමා මහ නිවන අවබෝධ කළ යුතු මාර්ගය අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ඒ අමා මහ නිවන් සුව අවබෝධ කරනවා කියන එක අවබෝධ කරගත්තා. ඒකට කියනවා කෙලෙස් නැසීමේ නුවණ ආසවක්ක ඥානෙ. ඒ අසිරිය සිදුවුනේ වෙසක පුන් පෝ දවසක අලුයම කාලේ වෙසක් පුන් සඳ නැගිලා වෙසක් පුන් සඳ මෝඩු වෙලා ආස්තේ බබලන වෙලාවක මුළු පරිසරයම ඒකාලෝක වෙච්ච වෙලාවක ඒ බුදු සිතටත් අරුණනු නැන්වා ඒ ඥානය සම්බුද්ධ ඥානෙ සරුවඥතා ඥානෙ රැස් කිරණින් මුළු ලෝකෙම නැහැවිලා යමින් තමයි එදා ම්‍යාසවක්ක ඥානෙ සියලුම කෙලෙසුන් තුන් විසුණු කරමින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් ලෝතුරා බුද්ධ රාජ්‍ය අවබෝධ කළා. ලෝකේ අතිනිමත් දෙතිස්මා පෙර නිමිති පහළ වෙමින් තිරිසන් සතුන්ට නිරසතුන්ට මිනිසුන්ට සියලු සතුන්ට සැනසිල්ල ලැබුණා. තුන් ලෝකෙම උතුම් මගුල් ගයක් වුණා. අන්න ඒ උතුම් බෝසත් සිතේ බුදුබව ලැබනවා සමග පහළ වුණු උතුම් අවබෝධය මේ උතුම් ධර්මය.
ආශ්‍රව නැති කිරීමට තරම් උතුම් හිතක් උතුම් අවබෝධයක් ලබාගත්තේ සංසාරෙ මෙච්චර කල් නොදැන මුලා වෙලා භවෙන් භවයට සැරිසරමින් ගමන් කරපු ජීවිතේ මොනවද රැස් කළේ මොනවද එකතු කරගත්තේ මොන විදියටද මුලා වෙලා ගියේ ජීවිතෙන් ජීවිතේ ඇලුම් කර කර ආයේ ඉපදෙන්න හේතු මොනවද අන්නේ හේතු හොය හොයයි මම මෙච්චර කාලයක් සංසාරෙ ඇවිද්දි ගහකූටන් ගහකාරකම් ගවේ සන්තෝ දුක්ඛාජාති පුනක් පුනං කවුද මේ තණ්හාව කියන ගේ හදන්නේ කවුද මේ තණ්හාව කියන ජීවිත පෙළ හදලා දෙන්නේ ජීවිත නම් වූ ගයක් නිර්මාණය කරලා දෙන අපූර්ව වඩුව මේ දක්ෂයා කවුද මේ තරම් මායාකාර ලෙස අපිට ගෙවල් අල්ල දෙන්නේ කවුද ඒ තණ්හා වඩුව සොය සොයා මං සංසාරෙ මෙච්චර කල් ගමන් කළා ඒ විදිහේ උදාහරණයක් ඒ අලුයම කාලේ ලෞතුරා බුදුසිතින් නැවුම් බුදුසිතින් එදා පිට වුණා අලුයම කාලේ ලෞතුරා බුදුබව ලැබපු ඇසිල්ලේම බුදුහිතින් නික්මුණු වචන අදහස් පෙළ ඒ අදහස් පෙළෙන් ගැඹුණු දේ තමයි මෙච්චර කල් මාව සංසාරේ මුලා කර කර ජීවිතෙන් ජීවිතයට අරගෙන ගිහින් මගේ සංසාරේ කී හදපු ඒ වඩුව කවුද කිය කියා මම හොය හොය ආවා දහකාරක දික්තෝසි අද මේ උදෑසන මම මේ වඩුව තුටුවා පුදුම ශාන්තියක් අද මගේ හිතට ලැබුණා ඒ ශාන්තිය ලැබුණේ ඒ තණ්හා වඩුව හොඳට දැකපු නිසා හොඳට දැක ගන්න ලැබුණා දුක හදා දෙන හේතුව මේ තණ්හාවමයි ඒ තණ්හාව ඡේ කිරීමම තමයි ආශවක්ෂේ ඥානය ඒ නිසා රාගය නැති වුණා තණ්හාව නැති වුණා ඒ නිසාම තණ්හාව නැති දේ නිසා ගැටීමක් ද්වේෂයක් කිසි කලක පහළ වෙන්න ආයෙමත් දේශය නැති වුණා ඒ රාග දේශ දෙක ඇති කළ දෙන මුලාව චතුරාර්ය සත්‍ය නොදැනීම අවිද්‍යාව නැති වුණා සුනු විසුනු වුණා උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පහළ වුණා විද්‍යාව පහළ වුණා ඒ අවබෝධය තමයි මේ තණ්හා වඩුව දැක ගැනීම තණ්හා වඩුව දුටුවා ගහකාරක දික්තෝසි පුන ගේහන්න කහසි දැන්නම් ආයේ ආයමත් උඹට මගේ මේ සංසාරගේ හදන්න බෑ නුඹේ සෙල්ලන් ඔක්කොමම දුටුවා නුඹේ විද්‍යාව විචා ඔක්කොම දුටුවා ඔබේ මායාකාරී රටාවල් ඔක්කොමම හඳුනගත්තා කිසිම තැනක කිසිම සිදුරක් දැන් මට නෑ ආයමත් මේ භයානක දුක්කරි සංසාරයට මුලා වෙන්න ඒ සංසාරේ සියලු තැන් මම පරිපූර්ණ ආකාරයෙන් අවබෝධ කළා ආයමත් නම් මම නුඹට මුලා වෙලා මේ සංසාරේ දුක්ඛිත උපතක් ලබන්නේ සංසාරේ පිළිකුල් ස්වභාවයෙන් ආයමත් ඉපදිවි මං යන්නේ නැ මෙරි මෙරි යන්නේ නැ ඒ ඉපදෙන මැරෙන සංසාරේ සේ කරන්න මට ලැබුණා ඒ තණ්හා වඩුව නුඹට ආයමත් මගේ ජීවල් හදන්න බෑ මට තවත් ජීවිත කූඩුවක් උඹට හදලා දෙන්න බෑ මගේ ජීවිත කූඩු ටික ඉවරයි ආයමත් මට උපතක් නැ දහ කූටං විසංකිතං උඹේ ඒ තණ්හා ජාලෙන් මායා ජාලෙන් අවිද්‍යා කැණි මඩලෙන් සකස් කළ ගෙයි වහලේ ඒ අවිද්‍යාව සුනු විසුනු කළා කැණි මඩල සුනු විසුනු කළා විසංකාර ගතං චිත්තම් මගේ හිතේ කිසිම කුසලයක් තව රැස් වෙන්නේ නැහැ අකුසල රැස් වෙන්නේත් නැහැ ධාන කුසල ධාන චිත්තයන්ගෙන් උපත ලබන්න පුළුවන් විදියේ මහාගත කුසල රැස් වෙන්නේත් නැහැ ඒ විපාක ලබන්නේත් නැහැ විපාක වෙනස කර්ම සකස් වෙන්නේ නැහැ ඒකට කියනවා විසංකාර සංකාරයන්ගෙන් තොර වුණා විසංකාර ගතං චිත්තං හිතේ ඒ විදිහේ කෙලෙස් ඒ විදිහේ කර්ම සකස් වෙන විදිහේ දෙයක් තවත් සිදු කරන්න බෑ මගේ හිතට මගේ හිතේ පරිපූර්ණ අවබෝධය තියෙනවා මගේ හිතේ අවිද්‍යාව නැති වුණා කැණිමඩල තුනු වුණා තණ්හාව නම් වූ ප්‍රධානම කාරණිය සංසාරේ දෝන ඉන්ධනය සිඳිලා ගියා සුනු විසුනු වෙලා ගියා දැන් තියෙන අවබෝධයෙන් මම කවදාවත් උපදින්නේ නැහැ ඒ නිසා දහකූටං විසංකිතං විසංකාර ගතං චිත්තං අවිද්‍යාව නැතිවීම නිසා සංස්කාර රැස් වෙන්නේ නැහැ සංස්කාර කියන්නේ කුසල් අකුසල් වශයෙන් සසර සකස් කර ගැනීම සතර අපායට සුගතියට කර්ම සකස් කර කර ආයේ ආයමත් ඉපදෙනවා නමුත් ඒ හිතේ ඒ සියල්ල නැති වුණා කුසල් අකුසල් නැති වෙලා ගියා කාය සංස්කාර වචී සංස්කාර කයෙන් වචනයෙන් මනසින් සංස්කාර සකස් වීමක් නැති වෙනවා කුසල කුසල් සියල්ල නැති කරලා විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගා තණ්හාව කය ඡේ වෙලා නැති වෙලා සුනු විසුනු වෙලා ජීවිතයෙන් තණ්හා මායා ජාලය අවිද්‍යා මායාව සුනු විසුනු වෙලා අවබෝධ වුණා කියලා එදා පීති වාක්‍යයක් ප්‍රකාශ වුණා මේ උදාහරණය පළ කරන්න සාරාංශකල්ප ලක්ෂයක් තිස්සේ පෙරම් පුරල අවබෝධ කරගත් උතුම් අවබෝධය තමයි පටිච්ච සමුප්පාද ධර්මයේ එදා මේ විදිහේ උදාහරණයක් ප්‍රකාශ කළේ
පටිච්ච නැවත නැවත සමුප්පාද දුක හට ගැනීම හේතු රසක් එකින් එකට පිළිවෙලට සම්පාදනය සම්බන්ධ විවි ධම්මලක පුරුක් වගේ සංසාරේ දුක පුරුක් පුරුක් වගේ හැදෙනවා ධම්මලක පුරුක් කැඩුවා වගේ දුක පුරුක් පුරුක් වගේ කඩලා දැම්මා මේ ධම්මල සංසාරයේ ධම්මල සංසාරික ජීවිත පෙළ අතර සීමාවක් ඉඩක් නැතුව ධම්මලක පුරුක් වගේ සම්බන්ධ කර කර ගෙන යනවා පිළිවෙලට සම්බන්ධ කරනවා අමුලලා දෙනවා සංසාරයට දුක ගෙනත් දෙනවා මේ දුක ගෙනත් දෙන හේතු ටික තමයි මේ අවබෝධ කරගත්තේ අවබෝධ කරගත්තේ තරක් නෙවෙයි පින්වතුනි අපිට පිරිසිදු නුවණකින් දැක ගන්න පුළුවන් විදියට සුපිරිසිදු ආකාරයෙන් අභිධර්ම දේශනාවල සූත්‍ර දේශනාවල බහුතරයක් සූත්‍රවල මේ පටිච්චසමුප්පාද දේශනාව පැවැත්වුවා දීඝනිකාය සංයුත්තනිකාය විශේෂ තැන්වල මේ දේශනාව සඳහන් වෙනවා දීර්ඝ වශයෙන් මහා පදා සූත්‍රය දීඝනිකායේ තියෙන දීර්ඝතම සූත්‍රය තමයි සූත්‍ර පිටකේ ඒ දේශනාවේ තියෙනව පටිච්චසමුප්පාදයේ විස්තර පටිච්චසමුප්පාදේ කොහොමද දුක සකස් වෙන්නේ කොහොමද මේ ධම්මල් පුරුක් වගේ හැදිලා පිළිවෙලට අපිට දුක සකස් වුනේ කොහොමද මේ දුක නැති කළේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාර අන්නේ සියලුම අවබෝධ අපිට මේ කෙටි වේලාවකදී ලබා ගන්න පුළුවන් කමක් නැහැ අපිට පුළුවන් නම් ඒ බුදු විතේ මොනවාද අවබෝධයක්ද මේ සංසාරේ සකස් වෙන ස්වභාවය පිළිබඳ ඇතුණේ කියලා දැක ගන්න අපිට ඒකත් වටිනවා නිවන් දකින්න දාට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන තුරාවට අපිට ඒ ගමන ශක්තිමත් කරගන්න අපේ ප්‍රඥාව දියුණු කරගන්න අපිට මේ දුක නිමා කරගන්න අවශ්‍ය ප්‍රධානම අවබෝධය තමයි පටිච්චසමුප්පාදයේ පිළිබඳ අවබෝධය දුක සකස් වෙන හැටි අවබෝධ වුණොත් තේරුම් ගන්න හොඳට හිටියොත් අපි දුක සකස් නොවන විදියට කර්ම සකස් කරගෙන කර්ම සකස් කරනවා මොකටද නිවන් දකින්න හරියට ආයුධයකින් ගහක් සුණු විසුණු කරලා කපලා දානවා වගේ මුලින් උදුරලා දානවා වගේ ටිකෙන් ටික නමුත් මල වැඩුණු දෙයක මල කඩ සුණු විසුණු කරලා ගෙවලා දානවා වගේ දියමන්තියකින් තවත් දියමන්තියක් උපරවනවා වගේ මේ කර්ම වලින්ම කර්මසේ කරන්නයි තියෙන්නේ කර්ම වලින්ම කර්මසේ කරන්න ඒ කියන්නේ අතීත සංසාරේ තණ්හාවෙන් සසරට බැඳිලා භවයේ යන්න ප්‍රාර්ථනා කරගෙන සකස් වෙච්ච අප්‍රමාණ කුසල් ලකුසල් විපාක තියෙනවා ඒවසේ කරන්න වෙන්නේ නිවන් දකින්න ලැබේවා කියලා අපි හිත කරන කුසල් අපි සකස් කරන සංස්කාර ඒවා සංසාරේ යන්න හේතු වෙන්නේ ඒවා හේතු වෙන්නේ ඒ අමා මහ නිවන් සුව අවබෝධ කරගන්නමයි අන්න ඒ නිසා තමයි කර්මයෙන් කර්මසේ කරනවා කියන්නේ කර්මයෙන් කර්මසේ කරන්න අපි ලක්ෂ වෙන්න ඕනේ එදා මහා බෝසතාණන් වහන්සේට මේ භූමියේදී පහළ වුණු චේතනා සම්පත් මොන වගේද සංසාරේ මෙච්චර සත්‍ය දුක් විඳිනවා මමත් දුක් විඳිනවා මේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ මිනිසුන් බ්‍රහ්මයන් දෙවියන් තිරිසන් සතුන් නිර්සතුන් හැම සත්‍යයකම මුලා වෙලා භවයෙන් භවයට සැරිසරමින් ජාති ජරා මරණ කියන දුක් විඳින්නේ මොකද ඒකට හේතුව මොකද්ද සංසාරේ මෙච්චර කල ඉපදීමක් ලැබුණේ මොකද ජරාවක් ලැබුණේ මොකද ජරාවක් ලැබුණේ මොකද වයසට යාමක් ලැබුණේ ඒ වගේ ලෙඩවීමක් ලැබුණේ මොකද ව්‍යාධිය මරණයක් නැවත නැවත ලැබුණේ මොකද ශෝක පරිදේව අඩන්න වැළපෙන්න හේතු උනේ මොකද කැමති දේ නොලැබිලා අකමැති දේ ලැබුණේ මොකද කියලා කල්පනා කරනකොට ඒ බුදු හිතේ පහළ වුණු බෝසත් හිතේ පහළ වුණු හේතුව තමයි ජාතිය ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සපායාස සම්බවಂತಿ ජාතිපත්‍ය ඉපදුණු නිසා තමයි ඉපදීම හේතුවෙන් තමයි ජරා මරණ වයසට යාම මරණය ශෝක පරිදේව දුක්ඛ දුක දොම්නස කායික දුක මානසික දුක දොම්නස ගැටීම ආදී දුක් සියල්ල හටගන්නේ කුමක් හේතුවෙන්ද කියලා හිතනකොට මානසිකාර වුණා ජාතිය නිසා දුක හට ගන්නවා කියලා ජාතිය නිසා දුක හට ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒතකොට ජරා මරණ ඇති වෙන්නේ මොකක් හේතුවෙන්ද? ජාතිය හේතුවෙන්. ජාතිය කියන්නේ මොකද්ද? අපිට ජාති ගොඩක් තියෙනවා. ඒ වර්ගය නෙවේ. ජාති කියන්නේ ජාති සංජාති අබිනිබ්බන්ති කන්දානම් පාතුභාවෝ ආයතනානම් ප්‍රතිලාභෝ ජාති. ජාති කියන්නේ ඉපදෙනවා යම් තැනක යමෙක් විශේෂයෙන්ුත් ඉපදෙනවා සංජාති ඔක්කමති මව කුසක දැස ගන්නවා අබිනිබ්බන්ති ආයමත් තැනක පහළ වෙනවා කන්දානම් පාතු බව රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ පංච උපාදානස්කන්ධය දැස ගන්නවා තවත් තැනක හට ගන්නවා
පංච උපාදානස්කන්ධයක් යම් තැනක පහළ වුණා නම් ඒකට කියනවා ජීවිතයක්. තිරිසන් සතෙකුට තියෙන්නේ පංච උපාදානස්කන්ධය ඒ ජීවිතෙත් ඉපදිලා. නිරේ පුදුණක් තියෙන්නේ පංච උපාදානස්කන්ධයේ පංච උපාදානස්කන්ධය බැසගත්ත ඒකට කියනවා ජාති. ප්‍රේත ලෝකෙ තියෙන්නේ පංච උපාදානස්කන්ධය ඒකත් ඉපදීමක්. දෙව්ලෝකෙ තියෙන්නේ ඒ ටිකමයි. මනුෂ්‍යයෙකුට තියෙන්නේ පංචස්කන්ධයම තමයි. පංච උපාදානස්කන්ධයේ කන්දානම් පාතු බව ස්කන්ධ පහ පහළ වෙනවා නම් ඉපදෙනකොට අන්න එක තමයි ඉපදෙනවා කියන්නේ. ඉපදීම කියන්නේ කෙටියෙන් කිව්වොත් මේ පංචස්කන්ධයක් යම් තැනක පහළ වීම. මනුෂ්‍ය ලෝකේ නම් අපි ඉපදුනේ මව කුසකින් තමයි ඒක පහළ කරලා දුන්නේ. දෙවලව නම් කර්මාණු රූපෝ ඉපදුනා ඕපපාතිකව පහළ වුණා ස්නේහකින්. බඹලවත් පහළ වුණා, නිරේත් පහළ වෙනවා, ප්‍රේත ලෝකෙත් පහළ වෙනවා, අසුරනිකායෙත් පහළ වෙනවා, තිරිසන් ලෝකේ මෞකුසකින් සහ සමහර විට බිත්තර වලින් සංසේචිත ආදි ක්‍රම තුනකින් උපදින්න පුළුවන්. මේ ජාතිය පිළිබඳ ක්‍රම හතරක් පෙන්නවා. උපදින්නේ කොහොමද? උපදිනකොට තව එකක් වෙනවා. ආයතන නම් පටිලාභෝ. ආයතන හයක් ලබා ගන්නවා. ඇස ලැබෙනවා, ඒකට කියන ඉපදුනා කියලා. කනක් ලැබෙනවා, ඉපදුනා කියනවා. නාසයක් ලැබෙනවා, ඉපදුනා කියනවා. දිවක් ලැබෙනවා, ඒත් ඉපදුනා. කය ලැබෙනවා, ඉපදුනා. මනස් තියෙනවා, ඉපදුනා. මේ හය පහළ වෙලා නම් යම් කෙනෙක් එයා ඉපදිලා. යම් කෙනෙක් උපදින තැන මැරුණා නම් ඒ මැරිච්ච කෙනාගේ ඇස නැහැ, පියවිලා, කන් ඇහෙන්නේ නැහැ. මේ ආයතන හය නිරුද්ධ වෙලා ගිහිල්ලා. එයා එහෙනම් එතන ඉපදිලා නැහැ, එතන මැරිලා ගිහිල්ලා, වෙන තැනක ඉපදිලා. උපාදානස්කන්ධ පහ එතන නැහැ, ඒකත් ගිහිල්ලා වෙන තැනක පහළ වුණා. එයා එතන මැරිලා චුත වුණා. එතකොට ඒක තමයි ඉපදුනා නම් ප්‍රාණියන් තියෙනවා නම් එයාගේ ආයතන හය වැඩ කරනවා, පංචස්කන්ධය වැඩ කරනවා. ඒ කියන්නේ ඇලියම් තියෙනවා, හඳුනා ගැනීම තියෙනවා. රූපේට පහසු ලැබෙන ගතිය, රූපවලට මේ අරමුණු හැප්පෙන ගතිය තියෙනවා. සංඥා අඳුන ගන්නවා, වේදනා විඳිනවා, ඒ පිළිබඳ චේතනා පහළ කරනවා, සිතකින් හිතනවා. මේ කොටස් ඔක්කොම සම්බන්ධ අපේ ජීවිතයට ගැඹුරු විදියට දම්වැලක් වගේ. වැල් ටිකක් එකතු වෙලා පටලැවිලා ගහක් වැළඳ ගත්තා වගේ අපිට මේකේ මුල හොයන්න බැරි තරමට පැටලිලා තියෙනවා. වැල් ගොඩකින් බැඳලා දැම්මා වගේ කෙලවරක් හොයාගන්න බැරි තරම් අවුල් වෙලා ගිහිල්ලා. අන්න ඒ විදියටයි අපි සංසාරේ අවුල් වෙලා, සංසාරයට බැඳිලා. අපි කවුරුත් සංසාරයට අහු වෙලා මේ ඉන්නේ, මුලා වෙලා ඉන්නේ සංසාරෙට. ඒක තමයි ජාතිය. ජාතිය උපත ක්‍රම හතරකින් සකස් වෙනවා. ඒක තමයි අණ්ඩජ. සමහර සත්ත්ව උපදිනවා බිත්තර ඇතුලේ. බිත්තර ඇතුලේ උපදින සත්ත්ව ඉන්න කුරුල්ලු, සමහර තිරිසන් සත්ත්ව උපදිනවා බිත්තර ඇතුලේ. ඒක එක ක්‍රමයක් ඉපදීම. එහෙම ඉපදුනත් එයාට මොනවද උරුම? බිත්තරයක ඉපදුනායි කියලා එයාට වයසට යන්න නැත්තේ නෑ. එයා වයසට යනවා. එහෙනම් එයා ලෙඩ වෙනවා. ආයෙමත් අඬන්න, වැළපෙන්න, ශෝක කරන්න වෙනවා. බිත්තරෙන් ඉපදුනත් ඉපදීම නිසා මොනවද ලැබෙන්නේ? දුක්ම තමයි. තව සමහර ඉපදුනවා ජලාබුජ, මෞකුසකින් ඉපදෙනවා. අපි ඉපදුනේ මෞකුසකින්. අපිට මෞකුසෙන් ඉපදුනා කියලා නැති වුණේ ඒ දුක්. අපිට මෞකුසෙන් ඉපදුනත් අපිට තියෙන්නේ මොනවද? වයසට යන එක, එදා පටන් ඉපදුණු දා පටන් ලෙඩ වෙන එක, වයසට යන එක, මරණයට පත්වීම උරුම වෙලා, ජරා මරණ ශෝක හැඳුම් වැළපුම් කැමති දේ නොවීම, කායික මානසික දුක් දොම්නක් තියෙනවා. සංසේදජ, කුණුවලක ඉපදුනොත් මේ දුක් ටික තියෙනවා. ඒක තුන්වෙනි ක්‍රමය. හතරවෙනි ක්‍රමය තමයි ඕපපාතික. ඒ කියන්නේ කර්ම අනුරූපව ඉපදෙනවා. කර්මයේ අනුව උපදිනවා. ඒ කියන්නේ අපි කියනවා ඉබේ පහළ වෙනවා කියලා. ඉබේ පහළ වෙනවා කියලා අපි කියන්නේ එක ශනේන් පහළ වෙන නිසා. නමුත් ඉබේ නෙවෙයි පහළ වෙන්නේ. කර්ම සකස් වෙච්ච නිසා කර්ම අනුරූපව ඉපදෙනවා. කර්ම සකස් වෙච්ච නිසා තමයි ඉපදෙන්නේ. නැත්නම් ඉබේ ඉපදෙන්නේ නැහැ. එක ශනේයක තමයි පහළ වෙන්නේ. එහෙම ඉපදෙනවා දෙව්ලොව දෙවියන්, බඹලොව බ්‍රහ්මයන්, මනුස්ස ලෝකේ සමහර මිනිස්යන් ඉපදෙනවා කර්මානුරූපව ඕපපාතිකව. නිරේ පහළ වෙන්නේ ඕපපාතිකව කර්මානුරූපව. ප්‍රේත ලෝකයේ පහළ වෙනවා, අසුරනිකායේ පහළ වෙනවා. ඒ පහළ වුණයි කියලා යාට ජාති ජරා මරණ ශෝක පරිදේව නැති වෙන්නේ. දෙවියටත් තියෙනවා මරණ දුක, චුත වීමේ දුක, හැඳුම් මැලපුම් ශෝක පරිදේව දුක් දොම්නස් තියෙනවා. අකමැති දේ වීමේ දුක තියෙනවා. කැමති දේ නොවීමේ දුක තියෙනවා. දිව්‍ය ආත්මෙන් ආයුෂ පිරිහීමෙන් ඒ සැපේ නැතිවීමේ අප්‍රමාණ දුකක් තියෙනවා. ඒ නිසා එහෙම ඉපදුනායි කියලා දුක නැති වෙන්නේ. ධක්ම ලෝක ඉපදුනාට ඒ දුක තියෙනවා. දුක් දොම්නස් ඇති වෙනවා ආයමස් සංසාරයට වැටෙන නිසා. නිරේ ප්‍රේත ලෝකේ අසුරනිකාය ගැන අහන්න දෙයක් නැහැ.
ඒ ඕපපාතික උපතවත් තියෙන ජරා මරණ දුක්ම තමයි. ඒ දුක් වලින් තොර උපතක් නැහැ. ඒ දුක් වලින් තොර උපතක් තියෙනවා නම් ඒ උපත හදාගත්තු කෙනා ජරා මරණ නැති කරන වැඩපිළිවෙලෙන් තණ්හා වශය කරලා අමා මහ නිවන අවබෝධ කළා නම් එයාගේ ජාතිය තුල දුක නැහැ. එයාගේ ජාතිය ඉපදීම හරි වාසනාවන්තයි. ඒ ජාතිය ඒ ජීවිතේ වාසනාවන්ත. ඒ ජීවිතේ නැවත ජරා මරණ දුක් ඇති වෙන්නේ ආය ආයමත්. ඒ අමා මහ නිවන අවබෝධ නොවුනා නම් ඒ ජාතිය ඉපදීම අවාසනාවන්තයි. ඒ මොන ආකාරයෙන් මේ ක්‍රම හතරෙන් ඉපදෙන සියලු සත්වයෝ ජරා මරණං ශෝක පරිදේවං. ජරාවට, ව්‍යාධිය ලෙඩවීමට, මරණයට ශෝක පරිදේව දුක් දුම්නස්වලට ලක් වෙනවා. ඒක තමයි දුක. ජරාව, මරණය, ශෝක පරිදේව ගෙනත් දීපු මේ විදිහේ උපත ජාතියක් ඇති වුණේ ඇයි? ජාතිය නැති වුණා නම් දුකක් නෑ. ඇයි ජාතියක් ඇති වුණේ මේ ලෝකේ? සත්‍යයන්ට ඉපදීම ඇති වෙන්නේ ඇයි? මේ සත්‍යය මරණයෙන් පස්සේ උපදින්නේ නැතුව තියෙන්නේ නැතුව උපදින්නේ ඇයි කියලා විමසනකොට ඒ භාග්‍යවත් බෝසතාණන් වහන්සේට අවබෝධ වුණා භවපස්සයා ජාති. උපදීම පිණිස කර්ම සකස් වීම නිසා උපදිනවා කියලා දුටුවා භවපස්සයා ජාති. ඒක දේශනාවල සඳහන් වෙනවා භව කර්ම භව තුනක්. කර්ම භව තුනක් සකස් කරලා ඒ කර්ම භව තුනට අනුව අදාළ තැන උපදිනවා ජීවත් වෙන කාලේ සත්වෙක් තමන්ගේ ජීවිතයෙන් මේ විදිහේ භව තුනක් සකස් කරනවා. කාම භවය, රූප භවය, අරූප භවය. සමහර අය පිනුත් කරනවා, පවුත් කරනවා. ප්‍රාණඝාත ආදී අකුසල් කර්ම වලින් එයා උපදින්නේ නරක, තිරිසන්, ප්‍රේත, අසුර කියන සතර අපාය දුගති. කාම දුගතිය කියලා එකට කියන ඇස, කන, නාසය සහිත ඒවායින් දුක් සැප විඳින ලෝකවලට කියනවා කාම ලෝක. ඒයින් දුක පමණක් ඇති ලෝකවලට කියනවා අපාය කියලා. ඒ සතර අපාය කාම දුගතිය එයා කර්ම සකස් කරන්නේ පව් කරගන්නවා. පව් කිරීමත් භවය සකස් කිරීම ඒක කාම දුගතිය, කාම භවයයි. සමහරු දන් දෙනවා, සිල් සමාදන් වෙලා සිල් ආරක්ෂා කරගන්නවා, ධර්මය අහනවා, දෙමව්පියන්ට සලකනවා, වැඩිහිටි ගුරුතුමන්ට සංග්‍රහ කරනවා, අමුදරු පෝෂණය දෙහැමින් කරනවා. මේ විදිහේ කුසල් කරලා මේ ලෞකික කුසල් වලින් කාම ලෝකෙ ඉපදෙන්න කර්ම සකස් කරනවා. එතනින් එහා ලෝකයට යන්න බෑ. ඒ සියලු කර්ම, මේ සියලු පින් වලින් අපි ඉපදෙන්නේ කො මනුස්ස ලෝකෙ නැත්තම් චාතුරු මහරජික යාම සුසුසිත තාවතින්ස නිම්මානලති පරණිම්මිත කියන වසවර්ති කියන මේ දිව්‍ය ලෝක හයේ. මේ දිව්‍ය ලෝක හයෙත් මනුස්ස ලෝකෙත් කියන්නේ කාම සුගතිය. සැප විපාක, සැප වේදනා ලබන්න පුළුවන් කුසල කර්ම විපාක වශයෙන් ඉපදෙනවා මනුස්ස ලෝකෙත්. සදේව ලෝකෙත් කාම සුගති හතේ ඉපදෙන කර්ම සකස් කරනවා පින් කරලා. පව් පින් දෙක රැස් වෙලා ඇස, කන, නාසය, දිව ශරීරයේ පිනවීමේ හැකියාව ඇති ලෝක 11. ඒනොත් ඒ පහෙන් දුක් ලැබෙන ලෝක හතරෙනොත් මනුස්ස ලෝකෙ සැප දුක් දෙකම ලැබෙන ලෝකෙනොත් සැප පමණක් ලැබෙන දිව්‍ය ලෝකෙනොත් මේ ඉන්ද්‍රිය පහට සැපම ලැබෙන ලෝක 6. දිව්‍ය ලෝක 6 සහ මනුස්ස ලෝකෙ සතර අපාය කියන මේ 11 ලෝකේ කුලාට කියන කාම භූමි, කාම භවය සකස් කරනවා කියන්නේ ඒ ලෝකේ කුලා ඉපදෙන්න පින් පවුරස් කරනවා ජීවත් වෙලා ඉන්න කාලෙදී. අපි ජීවත් වෙලා ඉන්න ටික කාලෙද කොච්චර පව් කරනවද, පින් කරනවද? පව් පින් කරලා අපි මොනතරම් මේ භවය සකස් වෙනවද? භවය නඩකනම් ඒක අභාග්‍ය සම්පන්නයි, කොහොමත් දුකයි. කර්ම සුබ කර්ම නම් කුසල කළා නම් එයාට යන්තම් හරි සැනසුම් සුසුමක් කලන්න පුළුවන්. ටික කාලයක් හරි වද වේදනා නැතුව ටිකක් කල් හරි සුවසේ ඉන්න පුළුවන් කියන්නේ. මොකද ස්ථිර නැති නිසා. එහෙනම් සුගතියට යන්න පුළුවන් නිසා එයා යම් සැනසිල්ලක් ලබයි. නමුත් ඒ ස්ථිර සැනසිල්ලක් වෙන්නේ නැහැ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවන තුරාවට. ඒක අස්ථිර දෙයක්. ඒ සැපයක් තියෙනවා. ඒත් එයා ඒ කුසල කරන ගමන් චතුරාර්ය සත්‍ය ප්‍රාර්ථනා කරගත් අවබෝධ කරන්නේ අන්න ඒ කුසලයට ගොඩා වාග්ය සම්පන්න කුසලයක් වෙනවා. සසර දිගෙන් දිගට යන කුසලයක් වෙන්නේ නෑ. කර්ම ප්‍රය කරන කුසලයක්. කර්ම භවය නැති කරන්න අර දියමන්තියෙන් දියමන්තිය කපන කුසලයක් වෙනවා. කර්මයෙන් කර්මය ප්‍රය කරන කුසලයක් වෙනවා. ඒ කුසල් තමයි අපි කරගන්නේ මේ විලාවෙදි. එවැනි කුසලයක් තමයි අපි දවසේ රැස් කරගත්තේ. මේ අවබෝධය ලැබිච්ච නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කරන්නේ ශ්‍රාවකී කන්නේ ටික.
එහෙම නැති පුහුදුන් අන්ධබාල පුතර්ජනය කරන්නේ භවයෙන් භවයේ මේ මේ පින්කම් වලින් මට මේ මේ සැප ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අන්න එයාට භව කර්ම භවයේ දික් වෙනවා. එයාට සැප ලැබේ. හැබැයි ලැබපු ටික ප්‍රාර්ථනා කරපු ටික ඉවරෙච්ච ගම එයා වැටෙන්න තියෙන කොහාට දායමත්? සතර අපායට. සංසාරේ අර දුකටම වැටෙනවා. ඒ නිසා මේ භවය සකස් වීම භයානකම දෙයක්. සංසාරේ යන සත්‍යයකට භයානකම දෙය තමයි භවය සකස් වීම. දුක් විදියට කර්ම භවය සකස් කළොත් අතිශයින්ම භයානකයි. පින් කරලා කුසල කර්ම කරලා සුගති භවයක් සුගති කාම කාම සුගතියට කර්ම සකස් වන යම්තන් හරි සැනසිල්ලක් තියෙනවා. ඒත් බුදුරජාණන් වහන්සේ වදාලා කිසිම දෙයක් ස්ථිර නැහැ. ඒකත් නැති වෙනවා කියන අවබෝධය ඉන්න ඕන. එතකොට අපි කුසල් කළාට අපි ඒකේ මුලා වෙන්නේ නැහැ. මේ සැප ලැබෙන්න කියලා හිතාගෙන ඒ සැපේට ඇලිලා භවතණ්ණාවෙන් කරන්නේ එයාට තියෙන ධර්ම ඡන්දය. ධර්ම ඡන්දය නිසා කුසල ඡන්දය නිසා නිවන් දැකීම කැමැත්ත කාම භවය සකස් වෙනවා අන්‍ය ආකාරයෙන්. රූප භවය සකස් වෙනවා මේ කුසල් වලට එහා ගිහිපු එකක් තියෙනවා. ඒක තමයි භාවනා වැඩිීමේදී අවබෝධ වෙන ධ්‍යාන හතර. පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය. මේක එකපාරට ලැබෙන දෙයක් නෙවෙයි. බොහොම කාලයක් හිත හොඳට පිරිසුදු කරලා ඒ හිතේ සමාධිය හොඳට දියුණු කරගත්තට පස්සේ කුණු නැති හොඳ සුදු පාට රෙදි කෑල්ලක් වගේ හොඳට හොදලා පිරිසුදු කරාට පස්සේ අන්න ඒ රෙදි කෑල්ලට පාට පොවන්න පුළුවන් වගේ හොඳට මේ හිතෙත් හොඳට ප්‍රබෝධතර වුණාට පස්සේ සමාධියෙන් ඒ හිතේ අවබෝධන ධර්ම හතරක් තමයි මේ ධ්‍යාන හතර. ඒ ධ්‍යාන හතරට කියනවා රූප ආවචර ධ්‍යාන. රූප ලෝකයට ගෙන යා හැකි විදිහේ හිතේ සමාධි මට්ටම් හතර. ඒ සමාධි මට්ටම් හතරෙන් ගෙන යනවා බ්‍රහ්ම ලෝක 16ට. ඒ 16ට කියන රූපාවචර බ්‍රහ්ම ලෝක 16. ඒ 16න් එහා ලෝකකේ අල්පදින්නේ ධ්‍යාන හතර වඩනවා නම් යම් කෙනෙක් මේ ජීවිතයේදී එයාට සකස් වෙනවා රූප භවය. රූප භවය සකස් වීමෙන් කොහෙද ජාතිය? ඌපපාතික ජාතිය. ඒක උපදින්නේ බ්‍රහ්ම ලෝකේ රූපාවචර බඹතලේ. තව සමහර කෙනෙක් එයා ඒ ධ්‍යානෙ නවතින්නේ එයා උපදවන ආකාශය අනන්තයි කියන සංඥාවට ඇවිල්ලා ආකාශ සංඥායතන ධ්‍යානෙ අරූපාවචර ධ්‍යානෙ ලබනවා. ආකාශය අනන්තයි කියන සංඥාව විතරක් හිත සමාධිමත් කරලා ධ්‍යාන ලබනවා. ඒකට කියන අරූපාවචර පළවෙනි ධ්‍යානෙ. විඥානෙ අනන්තයි සිත අනන්තයි කියලා එයා සිත අනන්තයි වශයෙන් දියුණු කරලා විඥානංචායතන ධ්‍යානෙ ලබනවා. ඒක දෙවනි අරූපාවචර ධ්‍යානෙ. ආකින්චඤ්ඤායතන කිසිවක් නැ කිංචි නැති කියන මේ අරමුණ අරගෙන කිසිවක් නැ කිසිවක් නැ කිසිවක් නැ කියලා එයා ධ්‍යාන අරමුණ වැඩුවොත් එයාට ලැබෙනවා තුන්වෙනි අරූපාවචර ධ්‍යානය. ආකින්චඤ්ඤායතන ධ්‍යානය එක තුන්වෙනි අරූපාවචර ධ්‍යානය. නේව සංඥා නා සංඥා සංඥාව කියන්නේ හැඳිනීම. ඒ සංඥාව ඇත්තෙත් නැ නැත්තෙත් නැ ඇත්තෙත් නැති තරමට නැත්තෙත් නැති තරමට සියුම් කියලා හිතනවා. ඒ තරම සියුම් ඥානයක් පහළ කරනවා. දැනෙන්නේ ඇත්තරමට දැනෙන්නේ නැති නොදැනෙන්නේ නැති තරම් සියුම් තත්ත්වයක්. සංඥාව ඇත්තෙත් නැ සංඥාව නැත්තෙත් නැ නේව සංඥා නා සංඥා යතන ධානය හතරවෙනි අරූපාවචර ධානය පහළ වෙනවා. මේ අරූපාවචර ධාන හතරෙන් බ්‍රහ්ම ලෝක හතරක් නිර්මාණය වෙලා තියෙනවා. අරූපාවචර බඹතල හතර. ආකාශ සංඥායතන, විඥානං ඡායතන, ආකින් සංඥායතන, නේව සංඥා, නා සංඥායතන මේ අරූපාවචර බ්‍රහ්ම ලෝක හතර ඉපදෙන්නේ කර්ම සකස් වෙනවා නම් ජීවත් වෙන කාලේ එයාගේ භවය මොකද්ද? අරූප භවය. අරූප කර්මයි සකස් කළේ. අරූප ධානය වැඩුව නිසා කර්ම භවය සකස් වුණා. ඉපදෙන්නේ එහෙනම් ඕපපාතිකව අරූපාවචර බ්‍රහ්ම ලෝකවල සිත මිස කය නැති බඹලෝ සතරේ. කය තිබුණට ඒ කයට රූප පේන්නේ නැහැ. ඇස් තියෙනවා නමුත් ඇස් වැඩ කරන්නේ නැහැ. කන් තියෙනවා කන් වැඩ කරන්නේ නැහැ. නහය තියෙනවා නහය වැඩ කරන්නේ නැහැ. දිව තියෙනවා ආහාර ගන්න වැඩ කරන්නේ නැහැ. කය තියෙනවා ඒකට උණුසුම සීතල පහස දැනෙන්නේ නැහැ. ඒක පිළිමයක් හිටවුවා වගේ. එයාට මොකද්ද වැඩ කරන්නේ? හිත හොඳට වැඩ කරනවා. මොකේද? ආකාශය අනන්තයි කියලා ගත්තා නම් ඒක වැඩ කරනවා. විඥාණය අනන්තයි කියලා ගත්තා නම් ඒක වැඩ කරනවා. ආකින්චඤ්ඤායතන කිසිවක් නැහැ කියලා ගත්තනම් ඒ ධානම් අරමුණේ වැඩ කරනවා. සංඥාවක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියලා වැඩුවනම් ඒ සියුම්ම බවාගේ තියෙන උතුම්ම සියුම්ම අතිශයින ප්‍රනීත ධානයේ වැඩ කරනවා හිත. අතිශයින ප්‍රනීතයි කියන්නේ ඒ ධානයට ඇලී ගියාට පස්සේ
මේ ලෝකේ කිසිම දෙයකට එයා ආස කරන්නේ නැහැ. මොකටද ආස කරන්නේ? ධාන සුවේට තරම් සත්‍ය මුලා වෙන වෙන දෙයක් නැහැ. සපාත ඍතුම්ම සැපයක් සංසිදීමේ සැපය මේ සැපයට මුලා වෙච්ච බොහෝ ඉසිවරු බොහෝ මිනිස්සු මේ ධාන වඩලා මරණින් පස්සේ මේ ලෝක හතර ඉපදිලා පිළිම වගේ කල්ප 20000 ගණන් 50000 ගණන් 60000 ගණන් 84000 ගණන් බ්‍රහ්ම ලෝක වල ඉන්නවා. නේව සංඥා නාසඤ්ඤායතනේ ඒ ධානයේ තියෙන බලය කොච්චරද, ඒ ධාන සිතේ දියුණුව කොච්චරද කියනවනම් ඒ හිතක බලය ගෙනියන්න පුළුවන් කල්ප 84000ක් දක්වා දිගට ගිහිල්ලයි ඒ කුසලයේ බිඳින්නේ. එතකන් එයා අවදි වෙන්නේ නැහැ. එතකන් එයා ඉන්නේ දැඩි නින්දේ. මොකද්ද ඒ නින්ද? නේව සංඥා නාසඤ්ඤායතන ධාන සුවේ හිත වැඩ කරනවා. හිත වැඩ කරන්නේ එතන විතරයි. ඇස් කන් ආසාදී ඉඳුරන් වැඩ කරන්නේ නැහැ. ඒ නිසා එයාගේ අරමුණ එකම දෙයයි. එයා නැගිටින්නේ කවදා හරි කල්ප 84000ක් ගිහිල්ලා. කල්පය කියන එක පින්වතුන් දන්නවා. යදුණක් උස යදුණක් දිග පළලේ කොටුවකට අබෑට පුරවලා ඒ අවුරුදු 100ට සැරයක් එක අබෑට ඉබකින් අස් කරගෙන ගිහිල්ලා කවදා හරි අබෑට ඉවර වුණා නම් ඊට වඩා දිගයි කියලා කල්පය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බව අපි දන්නවා. ඉතින් මෙච්චර දිග කල්පයක් එක කල්පයකට අපිට හිතන්න බැරි නම් කල්ප 84000 මොනතරම් දිගද හිතන්නත් බැහැ. ඒ තරම් කාලයක් මේ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මිය මුලාවේ වාසය කරනවා. සංසාරේ දුකට අයිතිව වාසය කරනවා. ආයමත් සතර පාට යන්න සූදානමින් වාසය කරනවා. මේ ධර්මයේ ගැන කිසිම දෙයක් දන්නේ නැතුව සංසාර භව සකස්මක් ගැන කිසිම දෙයක් දන්නේ නැතුව අතිශයින්ම මුලාවටපත් වෙලා ඒ ඥාන සුවේම ඇලී ගලී වාසය කරනවා ඒ ලෝකවල. අන්න ඒ නිසා යාළට කර්ම භව සකස් වෙලා අරූප භව සකස් වුණා. අරූප භවයෙන් ඉපදුණා කියලා යාට ඒ ජීවිතේ ජරා මරණ ශෝක පරිදේව නැහැ. නව චුත වෙච්ච දා පටන් යාට ආයමත් මොන ලෝකෙට යන්න වෙන්නේ? ඒ හැම ලෝකෙදීම ජරා මරණ ශෝක පරිදේව දුක් ටික තියෙනවා. ඒ නිසා අරූප භවය සකස් කරලා උපපාතිකව ඉපදුණත් අරූප බ්‍රහ්ම ලෝකේ ජරා මරණ වලින් මිදෙන්න බැ. ජරා මරණ වලින් මිදෙන ප්‍රතිපදාව එක නෙවෙයි. ජරා මරණ වලින් මිදෙන ප්‍රතිපදාව තමයි මේ උතුම් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ ආර්ය අෂ්ටාංගික මාර්ගය. අරකට කියනවා මිච්ඡා ප්‍රතිපදා. මිච්ඡා ධානය, මිච්ඡා සමාධි. මේ සමාධියේ තියෙන සම්මා සමාධියට එරෙහිව තියෙන එක තමයි මේක. සම්මා සමාධියේ තියෙන රූපාවචර ධාන හතර ලැබලා නිවන් දකින්න යා කටයුතු කරනවා. මේ ධාන හතර විතරක් ලැබුවොත් අරූපාවචර ධාන හතරේ මුලා වෙලා මිත්‍යා මාර්ගයට වැටිලා යා සංසාරේ දිගින් දිගට කල්ප 84000 තරම් දීර්ඝ කාලයක්, කල්ප 50000 ගණන් දීර්ඝ කාලයක්, 20000 ගණන් තරම් දීර්ඝ කාලයක් බුදු කෙනෙක් දකින්නේ නැතුව, බුදු කෙනෙක්ගේ දහම අහන්නේ නැතුව, බුදු කෙනෙක්ගේ දහම භාවනා වශයෙන් වඩන්නේ නැතුව, වීර්ය කරන්නේ නැතුව සංසාර දුකින් මිදෙන්න ඕනේ කියන දහසවත් පහළ නොකරයි මේ සංසාරය යන්නේ. බොහොම භයානක ඉරණමක ලක් වෙනවා. එවැනි තත්ත්ව ලැබලා තමයි අපි මේතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒත් අපි කවුරුත් මේ බඹතල සියල් ඉපදිලා ඒ අරූපාවචර බ්‍රහ්ම ලෝක අතරේ ඉපදිලා සංසාරේ මුලා වෙලා දීර්ඝ කාලයක් ගෙවලා ආයමත් මේ මිනිස්සු වෙලා ඒ අයත් දැන් මේ බ්‍රහ්මතලයේ වාසය කරන හැම දිනමත් ආයමත් මිනිස්සු ලෝකෙට, ආයමත් සතර පායට, ආයමත් දිව්‍ය ලෝකෙට වැටිලා ජරා මරණ ශෝක පරිදේව දුක් විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනිසා මේ භව තුන සකස් වෙනවා කියන එක තමයි ජීවිතයක තියෙන ලොකුම අභියෝගය. කර්ම සකස් නොවී ජීවත් වෙන අපි කාටවත් බෑ. නිතරම කර්ම සකස් වෙනවා. ඒක ඉස්සරහට තේරෙන අපිට මොනතරම් සියුම් විදිහට කර්ම සකස් වෙනවාද කියලා. අපි ඇහෙන් රූපයක් බැලුවත් අපිට කර්ම සකස් වෙනවා. අපි කනෙන් ශබ්දයක් ඇහුවත් අපිට කර්ම සකස් වෙනවා. අපි රසයක් වින්දත් අපිට කර්ම සකස් වෙන්නේ. අපි සුවඳ විඳිනකොට අපිට කර්ම සකස් වෙනවා. පහස ලැබෙනකොට කර්ම සකස් වෙනවා. අපි යම් දෙයක් චුට්ටක් හිතුවත් ඇති හිතනකොටම කර්ම සකස් වෙලා. ඒක කුසල්, එක්ක අකුසල්, එක්ක ඒ දෙකටම අයිති නැති එක. අපිට අඩුවෙන්ම තමයි පහළ වෙන්නේ රූපාවචර රූප භවය. කර්ම සකස් වෙන රූප භවයට බොහොම අඩුවෙන්. අරූප භවයට සකස් වෙන බොහොම අඩුවෙන්. කාම භවයේ දුගතියට බොහොම වැඩිය සකස් වෙනවා. ඒ නිසා මහා පොළවේ පස්වලට වඩා සත්වයෝ කාම දුගතියේ සතර පා ඉපදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හේතුව වැඩි වශයෙන් නිරන්තරයෙන් මේ කාම දුගතියට කාම භවය සකස් කරනවා. රාග ද්වේෂ මෝහ සිතුවිලි වලින් දූෂිත වෙච්ච ක්‍රියා කරනවා. සිතුවිලි සිතනවා, වචන කතා කරනවා. ඒ නිසා දරුණු අභියෝග වලට ලක් වෙලා සංසාර දුකට වැටෙනවා. බොහොම සුළු පිරිසක් තමයි එකින් මිදිලා කර්ම කාම සුගතියේ කාම භවය සකස් කරන්නේ. පින් සිතුවිලි, විරාග, විදෝෂ, විමෝහි සිතුවිලි පෙරටු කරගෙන හොඳ ක්‍රියා කරලා
හොඳ වචන කතා කරලා හොඳ සිතුවිලි පිටලා අන්න ඒ අය තමයි සුගතියේ ඉපදින්නේ කාම සුගතියේ මේ භව සකස් වීම ඇති වුණේ නිකන් නෙවෙයි හේතු ඇතුව සකස් වෙන්න ඕන ඒ නිසා ජාතිය උපදීමක් ගෙනත් දෙන කර්ම භවය කොහොමද සකස් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා උපාදාන පස්සියා භව උපාදානයේ දැඩිව බැඳී යාම හේතු වෙන්නේ කර්ම සකස් කරන්නේ කර්ම සකස් කරන්නේ කුමන හේතුවෙන්ද දැඩිව බැඳී යාමෙන්ය කියලා ඒ මහා බෝසතුතුමන් වහන්සේට අවබෝධ වීමෙන් තමයි මේ උතුම් නිවන් සුවත් වුනේ උපාදාන හතරක් තියෙනවා උපාදාන හතර දැඩිව බැඳී ගියාට පස්සේ හතරට එහෙම බැඳී ගිහිල්ලා මුලා වෙලා දැඩිව බැඳී ගිය විදිහට බැඳී ගිහපු ජීවිතයක මුලා වෙලා ඉන්නකොට අපි කර්ම කරන්නේ කර්ම සකස් කරන්නේ එහෙම නැති වුණා නම් කර්ම සකස් කරන්නේ නැහැ අපි බැඳී යනවා හතරකට මොනවද හතර කාම උපාදාන ඇස පිනවන්න කන නාසය දිව ශරීරය පිනවන්න කැමැති කාමය ඒ කැමැත්තට දැඩිව බැඳී ගින් ඉන්නේ ඒක අතහැරින්න චුට්ටක්වත් කැමති නැහැ හවුලරිකුවට අතහැරලා දාන්න කියලා එයාටත් බණින තත්ත්වයට අපි හිතපත් වෙන තරමට අපි කාමයේ ඇලිලා ඉන්නවා හීනෙන්වත් කැමති නැහැ අතහැරලා දාන්න හීනෙන් අතහරිනවා දැක්කත් බය වෙන තරමට අපි හීනෙන් බය වෙන තරමට කාමයට බැඳිලා ඉන්නවා නිතර බියසක සහිතව ඉන්න තරමට අපි කාමයට බැඳී ගින් ඉන්නවා අමුදරුවන්ට ගෙවල් දරවලට බැඳී ඇති නිසා අපි ඒව රැකගන්න කර්ම කරනවා අකුසල් රැස් කරනවා දුක් පීඩා දෙනවා හොරකම් කරනවා සමහර විට ඒවට බැඳී ගිහිල්ලා ආය ආයමත් ඒව ලබන චේතනාවෙන් මොනවද කියන්නේ භව උපාදාන භවයට බැඳී ගිහිල්ලා යා භවේ නැවත නැවතත් ඉපදීමේ කැමැත්ත නිසා කර්ම සකස් කරනවා කුසල් කරනවා පින් කරනවා ඒකත් භවය සකස් කරන්න හේතුවන් දෙවෙනි උපාදානය තමයි භව උපාදාන කාමයේ විඳීමට බැඳී ගිහිපු නිසා ඒ කාමයේ රැකගන්න පව කරනවා භවය සකස් වෙනවා කර්ම භව භවයේ ඉපදෙන්න කැමැත්ත නිසා නැවත නැවත පින් කරනවා පව කරනවා ඒකට කියන භව උපාදානය නිසා මෙයාට සකස් වෙනවා කාම භවය නැත්නම් වෙන භව භව තුනෙන් ඕනම භවය සකස් වෙන හේතුව තමයි කාම උපාදාන ditthi උපාදාන සීලබ්බතු උපාදාන සීලබ්බතු උපාදාන කියන්නේ සීල උතුපලට බැඳී යනවා කයට දුක් දීමට බැඳී යනවා සමහර ශාස්ත්‍රවරු දේශනා කර මිච්ඡා සීල වලට බැඳී යනවා යදීමට බැඳී යනවා සමහර විට යම් සැපයක් යම් සත්‍යයක් ප්‍රතික්ෂේප කිරීමට බැඳී යනවා සමහර විට මේ ලෝකේ තියෙනවා සීලබ්බත පරාමාස දැනට මස් මාංශ ප්‍රතික්ෂේප කරනවා සීලයක් වශයෙන් ඒක සීලබ්බත පරාමාස පාවහන් ප්‍රතික්ෂේප කරනවා සීලබ්බත පරාමාස කුටි සේනාසන ප්‍රතික්ෂේප කරනවා ඒවා සීලබ්බත පරාමා සිව්පස්සේ ප්‍රතික්ෂේප කරලා යමේ කටුක ප්‍රතිපදාවට ආවනම් ඒක මොකද්ද මොකද්ද ඒක ඔව් මේක දුක් විඳීමේ ප්‍රතිපදාවක් ඒක හීන ගම්ය පොදු ජනයන්ගේ ස්වභාවයක් ඒකට කියනවා බුදුරජාණන් වහන්සේ දුන්න වචනේ මොකද්ද අත්ත කිලමතාන් යෝගේ දුක් විඳින්න එයා බැසගත් කෙනෙක් අන්න ඒ විදිහේ දුක් විඳින ස්වභාවවලට සීල උතවලට ඒ කාලේ තිබුණා ගවය වගේ ඉන්න පුතයක් ගවය වගේ තමයි ඉන්නේ එළුව වගේ ඉන්න පුතයක් සුනකේක් වගේ ජීවත් වෙන උත මේ සියලු උත වලට බැඳී යාම නිසා යා කර්ම සකස් කරනවා කාම දුගතියට කාම භවය සකස් කරනවා ආය ආයමත් උපදින්න කර්ම සකස් වෙනවා මේ සීලබ්බත තමා අල්ලගත් සීල උතයට බැඳී යාම කවුරු මොන විදියෙන් ධර්මයේ කියලා දුන්නත් තමන්ගේ සීලය වෙනස් කරන්න තමන්ගේ ඒ දැඩිය බැඳී ගිහිපු සීල ක්‍රමය තමන්ගේ සීල ප්‍රමය සීලය වෙනස් කරන්න ඒ ක්‍රමය වෙනස් කරන්න කැමති නැහැ කොච්චර වැරදි වුණත් ඒකට කියනවා ඒ නිසයි උපාදාන කියලා කියන්නේ අපිට පුළුවන් නම් ඒක අයින් කරන්න ඒක උපාදානයක් නෑ නමුත් උපාදානේ තියෙන මං කරන එක තමයි හරි අනිත් අය කරන එක වැරදි එහෙම හිතන්නත් පුරුදු වෙලා තියෙනවා ඒක සංසාරෙන් ගෙන ආපු විදිය කර්ම භවය සකස් කරන තුන්වෙනි උපාදානය දෙවෙනි එක තමයි අපි කිව්වේ ditthi උපාදානය මිත්‍යා දෘෂ්ටි වලට බැඳී ගිහිල්ලා ඒවා මානසිකාර කර කර භවය සකස් කරනවා තයි උපදින්නේ මේ පින්පවල විපාක නෑ පින්කලත් එකයි පව්කලත් එකයි අපායකුත් නෑ දිවලෝකිකුත් නෑ ඒ දෙකම තියෙන්නේ මේ ලෝකේ තමයි සැපයත් නම් දෙව්ලෝ මෙහි දුක් තියෙනවා මේක තමයි අපාය ඔය විදියට හිතලා සංසාරෙදි කොච්චර පින්කලත් ඇති වැඩක් නෑ ඒ නිසා පින් කරන්න ඕනේ නෑ පව් කෙරුණොත් කෙරුණත් කමක් නෑ මොකද උපදින්නේ නැති නිසා කියලා හිතලා එයා ඒ ditthියට බැඳී ගිහිල්ලා අන්න ඒකින් දරුණු පාප කර්ම රැස් කරගෙන කාම භවය සකස් කරනවා භවය ඇලිලා ආයමත් කර්ම භව සකස් කරන්න ඒ තුන්වෙනි උපාදාන හේතු වෙනවා කාම උපාදාන ditthi උපාදාන සීලබ්බත උපාදාන අත්ත්වාද උපාදාන හතරවෙනි උපාදානේ තමයි අත්ත්වාද උපාදානය
අත්වාද කියන්නේ ආත්මවාදය මම මගේ මගේ ආත්මය කියලා දැඩිව බැඳිලා ඉන්නවා අපි ඔක්කොම බැඳිලා ඉන්නවා තාම සක්කාය දිට්ඨිය කියලා එක පැත්තකින් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේකටම තමයි තමන්ගේ සක්කාය තමන්ගේ කියලා බැඳීමකින් මගේම දේවල් මගේම ජීවිතේ මගේම සංසාරේ මට ඕන විදිහට හදාගන්නවා කියලා හිතනවා මගේ ජීවිතේ මට ඕන විදිහට හදාගන්නවා සැප විතරක් කැමති වෙනවා දුක අකමැති වෙනවා ලෙඩ වෙන්න අකමැති වෙනවා නමුත් ලෙඩ වෙනවා ඒක නවත්තන්න බෑ අත්වාද ආත්ම දෘෂ්ටියෙන් බැඳී හිටියත් ආත්මයට දැඩිව බැඳී ඉන්නවා නමුත් එයාට ඒක කරගන්න පුළුවන්ද ඉෂ්ට වෙන්නේ නැහැ ආත්මයක් කියලා බැඳී ඉන්නා මුලාව නිසා ඒ බැඳී යාම නිසා කර්ම සකස් කරනවා තමන්ගේ ආත්මයට ආදරේ නිසා කුසල් කරගන්නවා අකුසල් කරගන්නවා ධාන වඩනවා භවය සකස් කරගෙන මෙන්න මේ උපාදාන හතර නිසා උපදිනවා කාමයට බැඳී ගිහිමු නිසා කර්ම සකස් කරනවා දික්ටි වලට බැඳී ගිහිමු නිසා කර්ම සකස් කරනවා සීල වෘත වලට බැඳී ගිහිමු නිසා කර්ම සකස් කරනවා ඒ වගේම අන්තිම වශයෙන් කියලා දුන්නා ආත්ම දෘෂ්ටියට බැඳී ගිහිමු නිසා කර්ම සකස් කරනවා උපාදාන සකස් වුනේ තණ්හාව නිසා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තණ්හාපච්චය උපාදානං තණ්හා තුනක් නිසා උපාදාන හතර දැක සකස් වෙනවා තණ්හා තුනයි මොනවද ඒ තණ්හා තුන කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කාම තණ්හා කියන්නේ ඇස කන නාසය දිව ශරීරයේ පිනවන්න සත්වෝ කැමති ස්වභාවයෙන්ම ඒ අපේ හිතේ තියෙන කාමයේ ලැබීමේ පිනවීමේ ආශාවට කියනවා මොකක්ද කාම තණ්හාව ඒකෙන් මොකද ඇති වෙන්නේ කාම උපාදානය උපාදාන ඇති වෙන්න හේතු වෙනවා මේ කාම තණ්හාව ඒ නිසා උපාදාන ඇති වෙනවා භව තණ්හාව නැවත නැවතත් ඉපදීමේ ආශාව ඉපදීමේ ආශාව නිසාත් ආයමත් උපාදාන ඇති වෙනවා භවයට ඇලී යනවා බැඳී යනවා දැඩිව තණ්හාව නිසා මේ භව තණ්හාව නිසා ඊළඟ තණ්හාව තමයි විභව තණ්හාව නූපදීමේ කැමැත්ත උපදින් නැත්නම් යා ආසයි නූපදීන්න නමුත් ඒක කරන්න බෑ මිත්‍යා දෘෂ්ටියක් ඒක දිට්ඨි උපාදානයකුත් වෙනවා ඒ වගේම සීලබ්බත උපාදානයකුත් වෙනවා උපාදාන සකස් කරනවා මේ විභව තණ්හාව තුලින් විභව තණ්හාව නිසා එයා දිට්ඨිය හේතු කරගෙන දිට්ඨි උපාදානයට බැඳිලා කර්ම කරනවා කර්ම භවය සකස් කරනවා හේතුව ආයමත් උපදින්නේ නැහැ කියන මතේ ඉන්නවා උපදින් නැතුව ඉන්නත් ආස කරනවා ඒ වගේම සීලබ්බත පරාමා සීල උතරකගෙන එයා ආයමත් උපදින්නේ නැති තත්ත්වෙට හිතාගෙන ඉන්නවා ඒකෙන් කර්ම සකස් කරනවා ආයමත් භවය උපදින්න හේතු වෙනවා මේ තුන් ත්‍රිවිධ තණ්හාව කාම භව විභව තණ්හා තුලින් උපාදාන රැස් වෙනවා ඇස පිනවීමේ ආසාව රූප බැලීමේ ආසාව රූප තණ්හාව ඒ තුලිනුත් අපට මොකක්ද ඇති වෙන්නේ උපාදානය ශබ්ද ඇසීමේ ආසාව ඒකට කියනවා ශබ්ද තණ්හාව පිහිරි ශබ්ද ඇසීමේ ආසාව තියෙනවා ශබ්ද තණ්හාව සුවඳ විඳීමේ ආසාව ගන්ධ තණ්හාව රස විඳීමේ ආසාව රස තණ්හාව ස්පර්ශ විඳීමේ ආසාව පොට්ටබ්බ තණ්හා සිතුවිලි සිටීමේ ආසාව ධම්ම තණ්හා මේ හය ආකාර තණ්හාව නිසා එයා ඇසකරනාසි දිව ශරීරයේ පිනවීමට ආශ කරනවා ඒ ආශාව නිසා උපාදාන ඇති වෙනවා උපාදානයෙන් භවය භවයෙන් ජාති ජරා මරණ ශෝක මේ සියල්ල සකස් කළ දෙන මූලිකම දේ තමයි තණ්හාව තණ්හාව නැති කළා නම් යාට උපාදාන නැහැ තණ්හාව නැති කළා නම් එතනින් එහාට යා අවිද්‍යාවක් සහිතව කර්ම සකස් කරන්නේ නැහැ කර්ම සකස් කිරීම නැති කරලා එන භවයක් ඇති වෙලත් නැහැ අනාගත භවය උපදින්නේ නැහැ ආයමත් එනම් භවයක් සකස් නොවන නිසා එනම් දුකක් නැහැ මේ සියල්ලටම සංසාරය යන ප්‍රධාන හේතුව වශයෙන් හැමතැනම පෙන්වෙන්නේ තණ්හාව තණ්හාය ජායති ශෝකෝ තණ්හාය ජායති භයං තණ්හාවෙන්මයි ශෝකය හටගන්නේ තණ්හාවෙන්මයි බිය හටගන්නේ තණ්හාය විප්පමුත්තස්ස නත්ති ශෝකෝ කුතෝ භයං තණ්හාව නැති වුණා නම් ශෝකයක් නැහැ බයක් කොහෙන්ද මේ සියලු දේශනාවල පෙන්වනවා තණ්හාවම තමයි හේතුව මේ දුක්වල හටගන්න ප්‍රධානම ඉන්ධනය ප්‍රධානම මූල බීජය මූලික පැලවීමේ කාරණය සංසාරය පැල කරලා දෙන රෝපණය කරලා දෙන බීජය තමයි තණ්හාව තණ්හාවම තමයි මුල් වෙලා අපිව සකස් කළේ මේ කර්ම භව සංසාරය ඒක නැති වුණා නම් මේ මුකුත් නැහැ අන්නේ නිසා තණ්හාව තමයි දරුණුම අභියෝගයේ මූලික කාරණය ඒ මූලික කාරණයේ වර්තමානයේ අපිට තණ්හාව ගෙනත් දුන්නේ අතීතයේ භවයේ සකස් වෙච්ච හේතු ගොඩක්
ඒටක බුදුරජාණන් වහන්සේ අසිරිමත් ලෙස අසිරිමත් ප්‍රඥාවෙන් අපිට පෙන්වනවා මෙන්න මේ විදිහට තණ්හා ඇති වෙන්නේ කුමක් නිසාද වේදනාපච්චය තණ්හා කුමක් නිසාද වේදනාව නිසා තණ්හා වට ගන්නවා වේදනා තුනක් තියෙනවා ඒ වේදනා තුන නිසා තමයි තණ්හාව ඇති වෙන්නේ සැප වේදනා දුක් වේදනා උපේක්ඛා වේදනා සැප වේදනාව ඇති වෙනවා සැප අරමුණක් ලැබුණම ඇසට කනට නාසයට දිවට ශරීරයට මනසට ඒකට ඇලිලා යා වේදනාව වේදනාව ඇති වෙන සැප වේදනා සැප අරමුණේ ඒ සැප අරමුණට සැප වේදනාව ලැබෙන්නේ නිසා එයා ඒකට මොකද කරන්නේ ඇලෙනවා දුක් අරමුණේදී දුක් වේදනාව ඇති වෙනවා ඇලීම නිසා එයා ඒකට ගැටෙනවා සැප අරමුණේ ඇලිලා හිටපු නිසා දුක් අරමුණ ආපු ගමන් ගැටෙනවා උපේක්ෂා අරමුණදී සැප දුක නැති අරමුණක් ලැබුණම යා ඒ උපේක්ෂා වේදනාවේදී මුලා වෙලා ඉන්නවා ඒ අරමුණ ගැන දන්නේ නැහැ මුලා වෙලා ඉන්නවා උපේක්ෂා වේදනාවේදී සැප වේදනාවයි දුක් වේදනාවයි උපේක්ෂා වේදනාවයි මේ වේදනා තුන නිසා තණ්හාව ඇති වෙනවා වේදනා තුනක් හටගන්නේ ස්පර්ශය නිසා පස්ස පස්සයා වේදනා පස්ස ස්පර්ශය කියලා කිව්වේ ඇසට රූපයක් ලැබුණම ඒ රූපේ හඳුනගන්න හිතට කියනවා චක්කු විඥානය ඇස සම්බන්ධ හිත මේ චක්කු විඥානය පහළ වෙන්නේ ඇසේ රූපය හමු වුණාට පස්සේ ඇසට රූපයක් පෙනුනට පස්සේ ඇසට රූපය හමු වුණ තැන චක්කුම් පටිච්ච රූපේච උප්පච්චති චක්කු විඥානං යන්න ඒ දෙක හමු වෙච්ච තැන ඇසයි රූපේ හමු වෙච්ච තැන උපදින දේ තමයි චක්කු විඥානය සිත ඒ තුන එකතු වුණාම තමයි ස්පර්ශය ඇති වෙන්නේ තින්නම් සංගති පස්සෝ ඇසයි රූපයයි නිසා හටගත් ඒ චක්කු විඥානයයි ඒ තුනම එකතු වෙනවා ඊට පස්සේ ඇසද රූපයයි රූපයයි චක්කු විඥානයයි මේ තුනම එකතු වෙන එකට බැඳෙනවා එකට එකතු වෙනවා එකතු වෙලා හදෙනවා මොකද්ද ස්පර්ශ වීම අන්න ඇසට රූප ස්පර්ශ කරලා දෙනවා සම්බන්ධ කරලා දෙනවා මොකෙන්ද චක්කු විඥානේ මේ විඥාන හය පාලමක් වගේ ක්‍රියාත්මක කරනවා ඇසයි රූපය යාකරන පාලම චක්කු විඥානේ අන්න ඒ රූපය හඳුන්වා දුන්නු විඥානේ නිසා ස්පර්ශය ඇති වෙනවා ඒක සැපනම් සැප වේදනා දුකනම් දුක් වේදනා හොඳ අරමුණේ සැප වේදනාව නරක අරමුණේ දුක් වේදනාව මෙදහත් අරමුණේ උපේක්ඛා වේදනාව කනයි ශබ්දයයි සෝත විඥානය එකතු වීමෙන් කනේ ස්පර්ශය සෝත සම්පස්සය නාසයයි ගඳ සුවඳයි ගාන විඥානයයි එකතු වීමෙන් මොකක්ද ඇති වෙන්නේ ගාන සම්පස්සය නාසයේ ස්පර්ශය නාසය සම්බන්ධිතයි නාසයයි ගඳ සුවඳ එකතු වෙනවා තුන එකතු වෙලා ස්පර්ශය ඇති වෙනවා ඒත් අර වේදනා තුනම තමයි හටගන්නේ එක්ක සැප දුක නැත උපේක්ඛා දිවට රස දැනිලා ඒ රස එකතු කරන මොකෙන්ද ජීව විඥාණයෙන් අන්න ඒ තුන එකතු වෙලා දිවේ ස්පර්ශය ඇති වෙනවා ඒකෙන් තමයි සැප දුක උපේක්ඛා වේදනා හටගන්නේ කයට පහස එකතු වෙලා ඒ පහස සම්බන්ධ කරනවා කාය විඥාණයෙන් ඒක හඳුනගන්න එකින් ඒ කයයි පහසයි විඥානය එකතු වීමෙන් අත ගන්නවා කාය ස්පර්ශය කාය සම්පස්සේ කාය ස්පර්ශය මනසට සිතුවිලි අරමුණු වෙලා මනෝ විඥානය මනස සම්බන්ධ වෙච්ච උතුම් දැනගැනීම විශේෂ ඒ ස්වභාවයට කියනවා මනෝ විඥානය සිතුවිල්ලක් සිතට ආවට පස්සේ ඒක හඳුන ගන්න යා කරලා දෙන ඒ විඥානය සිතයි සිතුවිලි විඥානය එකතු වුණාට පස්සේ මනෝ විඥානය එකතු වුණාට පස්සේ ඇති වෙන මොකද්ද මනසේ ස්පර්ශේ මනෝ සම්පස්ස මෙන්න මේ ස්පර්ශ හය නිසා තමයි ඇති වෙන්නේ මොනවද සැප දුක් උපේක්ඛා වේදනා ස්පර්ශ හයක් ඇති වුණේ කුමක් නිසාද ඇස කන නාසය දිව ශරීරයේ මනස මේ ආයතන හය තිබුණ නැත්නම් ස්පර්ශ වෙන දෙයක් තියද ස්පර්ශ වෙන තැනක් තියද අපිට නෑ අපිට ඇස් තියෙන නිසා අපි ස්පර්ශ කරනවා රූප ඇලෙනවා ගැටෙනවා මුලා වෙනවා කනක් තියෙන නිසා අහනවා ශබ්ද ඇලෙනවා ගැටෙනවා මුලා වෙනවා නාසයක් තියෙන නිසා අහන දැනෙනවා ගඳ සුවඳ ඇලෙනවා ගැටෙනවා මුලා වෙනවා දෙයක් තියෙන නිසා දැනෙනවා රස ඇලෙනවා ගැටෙනවා මුලා වෙනවා කයට පහස ලැබෙනවා ඒත් ඇලෙනවා ගැටෙනවා මුලා වෙනවා සිතට සිතුවිලි හිතෙනවා ස්පර්ශ වෙන නිසා ඇලේ ගැටි මුලා විවාසය කරනවා මේ සියලු ස්පර්ශ ගෙනත් දුන්නේ සලායතන පත්‍ය පස්සෝ ආයතන හය ලැබීමයි ස්පර්ශය කලින් කිව්ව ආයතන නම් පටලාබෝ ಜಾති කියලා එන අතීත භවයේ ಜಾතිය කොතෙන්ද සම්බන්ධ වෙන්නේ සලායතනයට මේ ආයතන හයක් පහල වුණා නම් අපි මව කුසේ ඉන්නකොට අපිට ඇස ගන්න නාසය දිව ශරීර ලැබුණ දවස් ඉඳලා අපිට ස්පර්ශ වෙලා වේදනා ඇති වෙලා අපි තණ්හාව උපාදාන බව මේ ජීවිතේ දැන් හැම මොහොතෙම සකස් කළා ඉපදිච්ච මොහොත ඉඳලා සලායතන පහළ වීම සලායතන තමයි එතකොට අතීත භවය අපි ඉපදීම අතීත භව සකස් වීම කියන්නේ
සලායතන නිසා තමයි එතකොට ස්පර්ශය සකස් වෙන්නේ ආයතනයක් ලැබෙන්නේ කොහමද නාම රූප පත්‍ය සලායතන අතීත භවයේ නාම රූප දෙකක් දැසගත්තා හිතට විඥාන පත්‍ය නාම රූපං කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ නාම රූප කියන්නේ නාම කොටසයි රූප කොටසයි රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ටත් ඒ සතර මහා භූතයන්ගෙන් හැදෙන හැම දෙයකටම කියනවා මොනවද රූප කියලා ගැටෙන දේවල් හැප්පෙන පේනන දේවල් රූප නාම කියනවා වේදනා විඳින දේවල් සංඥා අඳුන ගන්න දේවල් විඳපු දේ අඳුන ගන්නවා අපි හිතින් ඒ හඳුන ගන්න දෙයට අනුව චේතනා පහල කරන එකට කියනවා සංකාර ඒ චේතනා පහල කරන තැනට කියනවා මොකද්ද සිත වේදනා සංඥා සංකාර විඥාන කියන හතරට කියනවා නාම කියලා ඇසර නොපෙනෙන නාම කොටස් අන්න ඒ නාමයයි රූපය එකතු වුණාට පස්සේ මොකද වෙලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය ඇයි වේදනා සංඥා සංකාර විඥාන හතර තියෙන නාමවල රූපවල තියෙන රූප රූප වේදනා සංඥා සංකාර විඥානේ නම් උපාදාන කන්දානම් පාතුභාවෝ ආයතනනම් පටිලාභෝ ස්කන්ධ පහ දෙතන පහල වෙලා ආයතන ලබා දෙනවා ඒක තමයි ඉපදීම එතකොට අපේ මේ ජීවිත උපත කොහොමද වෙලා තියෙන්නේ නාම රූප වලින් සලායතන පහල වුණා ස්කන්ධ පහක් එක්ක ආයතන හයක් අපිට ලැබුණා ඒ නිසා තමයි මේ දුක් ඔක්කොම හටගත්තේ නාම රූප හටගත්තේ විඥාන පස්සියා නාම රූපම් භවෙන් භවයට ප්‍රතිසන්දි විඥානයකින් මේ ජීවිත පුනරභවය සකස් කළා අතීත ජීවිතේ චුත වෙන සත්‍යයා ආයමත් මේ ජීවිතයට සම්බන්ධ කළේ විඥානය ඒ සිතේ සකස් වෙච්ච කර්ම ටික සංස්කාර ටික ආයමත් ජීවිතයකට ගමන් කෙරෙව්වා අරගෙන ඇවිල්ලා වෙනස් වී යන මේ විඥානය ආයමත් මේ ජීවිතයට පැමිණියා අලුත් ජීවිතයකට පැමිණෙනවා අන්න ඒ විඥානය නිසා තමයි නාම රූප හටගන්නේ විඥානය කියන්නේ සිත් 89ට අභිධර්මයෙන් සූත්‍ර දේශනාවල තියෙනවා ඇසේ විඥානේ චක්කු විඥානේ කනේ විඥානේ සෝත විඥානේ නාසයේ විඥානේ ගාන විඥානේ දිවේ විඥානේ ජීවා විඥානේ කයේ විඥානේ කාය විඥානේ මනසේ විඥානේ මනෝ විඥානේ මේ විඥාන හයෙන් තමයි අර රූප ශබ්ද ආදී අරමුණු සම්බන්ධ කළ ස්පර්ශ ඇති කරන්නේ. ඒතර මේ විඥානේ හය ආකාරයෙන් සකස් වෙන මායාකාරයක් මායාකාරයක් කියන්නේ මේ විඥාණයෙන් අපිට ඕන දෙයක් හිතලා මවන්න පුළුවන්. අපිට ඕන දෙයක් අපේ ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන්. ගෙයක් දොරක් හදන්න පුළුවන් විඥාණේ. ගමන් බිමන් යන්න පුළුවන් විඥාණේ. අපි නොගියපු රටකට යන්න පුළුවන් විඥාණේ. නොගියපු තැනකට දුර ගමනක් යන්න පුළුවන් එතසනේ විඥාණේ. අපිට ඕනම දෙයක් ඕනම රූපයක් මවන්න පුළුවන්. විඥාණයෙන් පුළුවන් ගීත අහන්න. අහපු ගීත අහන්න පුළුවන්. දැකපු රූප ආයමත් බලන්න පුළුවන්. පහස ආයමත් ලබන්න පුළුවන් ඒ විඥාණය තමයි මායාකාරයා කියලා බුදුරජාණන් වහන්සේ විශේෂ මායා පෙන්නනවා අපිට. ඒතකොට අපේ ජීවිතේ ගොඩාක් මායාකාරය ලෙස මුලා කරන විඥාන හයක් තියෙනවා. සිත් පහළ වෙන ක්‍රම 89 කින් ඒ නිසා එකම සිතක් වශයෙන් ගත්තොත් අපේ සිතුවිලි පහළ වෙන තැනවන මේ සිත. ඒ සිත තමයි කර්ම සකස් කරගෙන කර්ම අරගෙන ආයමත් ජීවිතයකදී නාම රූප පහළ වෙන්නේ. නාම රූප වලින් සලායතන පහළ වෙලා අර ඉතුරු දුක් ගොඩ ඔක්කොම පහළ කරනවා ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ඒ සියල්ල ගෙනත් දෙන විඥාණයට බීජය වුණේ විඥාණයට හේතු වුණේ සිත සකස් කළේ සිතේ කර්ම සකස් කළ දෙන්නේ සංස්කාර නිසා සංකාර පත්‍ය විඥානං සංස්කාර සකස් වීම නිසා තමයි අතීත භවයේ සිතක් ඇති වුණේ ඒ සිතේ තිබුණු කර්ම වලින් අපි ඉපදුනේ එතකොට කර්ම සකස් කිරීම කාය සංඛාර කයෙන් සකස් කරනවා කර්ම ආස්වාස්වාස්වාස වාතයේ තමයි ඒ කාය සංඛාරවල තියෙන සියුම්ම තැන සියුම්ම සකස් වීම අපි හුස්ම ගන්න එකත් කර්මයක් සකස් කිරීමක් හුස්ම හෙලන එකත් එහෙම කියලා ආනාපාන සති භාවනාව වඩන්න එපා කියලා කවුරුවක් කියන්න එපා ඒක කර්මයෙන් කර්මය විසුණු විසුණු කිරීමක් නැති කිරීමක් නිවන් දකින්නයි ඒ භාවනාව කරන්නේ නමුත් අපි මෝඩකමින් යුතුව මුලාවෙන් යුතුව තණ්හාවෙන් හිත මුසපත් කරගෙන ද්වේෂයෙන් යුතුව මුලා වෙලා සංකාරයට හුස්ම ගන්නවා නම් යම් වෙලාවක අන්න ඒකට කියනවා කාය සංස්කාරය සතරට සකස් වුණා කියලා. සතර යන්න සකස් වුණා නිතරම අපි හුස්ම ගන්නෙ මොකෙන්ද? අවිද්‍යාව සහගතවයි අපි හුස්ම ගන්නෙ. අවිද්‍යාව තියෙනවා නම් යාරි හුස්ම ගැනීම කුමක්ද? අවිද්‍යාව සහගත සංසාරයට හේතු වෙන විදිහ මුලා වෙච්ච හුස්ම ගැනීම. ඒතර කාය සංකාර කයෙන් කරන ක්‍රියා ඔක්කොම කාය සංස්කාර කයෙන් සකස් කරන සියුම්ම තැන මොකද්ද? ආස්වාස ප්‍රාස්වාස ඒ අනුව අතින් පයින්
හැම දෙයකම කරන දේවල් තියෙනවා නම් සතුන් මරණ සොරකම් කරන ආදී මේ සියලු පාපයන්ද කුසල් දානාරි කුසල් සිල් සමාදන් විමාදි සියලු කුසල්ද කයෙන් කරන සියලුම ක්‍රියා කාය සංකාර කයෙන් කර්ම භව සකස් කරනවා කර්මයේ සකස් කරනවා වචී සංකාර වචනයෙන් සකස් කරනවා අපි කර්ම මොනවද වචනෙන් අපි කතා කරනවා කේලම් බොරු හිස් වචන පරුස වචන අපි ඇත්ත කතා කරන ධර්මයේ කතා කරනවා ඒ හැම එකකින්ම කුසල කුසල් වශයෙන් වචනෙන් සකස් කරන වචී සංකාර ඒක සියුම්ම දේ මොකද්ද අපේ හිතට හිතෙන සිතුවිලි තමයි සියුම්ම දේ විතක්ක විචාර විතක්ක විචාර දෙකෙන් තමයි වචනයක මූල බීජය හටගන්නේ ඊට පස්සේ විතක්ක විචාර පහල කරලා තමයි අපි වචනයක් කෙනෙක්ට කියන්නේ ඉතාමත් වේගෙන් අපිට විතක්ක විචාර පහල වෙනවා නමුත් අපිට වඩා අප්‍රමාණ ගුණයක් වේගවත් බුදුරජාණන් වහන්සේගේ විතක්ක විචාර ඒ නිසා වේගයෙන් වචන පිට කරනවා අපිට ඒතරම් වේගයක් නැහැ නමුත් අපි පිට කරන වේගයෙන් අපේ සියුම්ම තන මොකද්ද වචනවල විතක්ක විචාර ඒක තමයි වචී සංකාර වචනයෙන් යම් කර්මයක් සකස් වෙනවා නම් ඒක සංස්කාර වචී සංකාර නිසා ආයමත් සංසාරයේ භවයේ ඉපදීම සකස් කරනවා විඥානය සකස් වෙලා අර කියපු විදිහට දුක්ඛත් සකස් කරනවා ඊළඟට තමයි මනෝ සංකාර මනසෙන් සිත සිතා කර්ම සකස් කරනවා මිත්‍යා දෘෂ්ටිය අවිද්‍යාව දැඩි ලෝභය දැඩි තරහ ක්‍රෝධය මේවා සකස් වෙන්නේ හිතක මෛත්‍රිය කරුණාව දාන චේතනාව සම්මාදිට්ඨිය භාවනා මනසිකාර ඇති වෙන්නේ හිතක තමයි ඒ නිසා මනසින් සකස් කරනවා කුසල් ලකුසල් ඒකේ සියුම්ම තැන තමයි වේදනා සංඥා උතර වේදනාවයි සංඥාව දෙක හේතු වෙලා තමයි මොකද හැදෙන්නේ මනෝ සංකාර මනස සකස් කරන්නේ මනසින් කර්ම සකස් කරන්න තියෙන මූලිකම දේ තමයි මෙන්න මේ කියපු කාරණා ටික එතකොට මනසින් සකස් කරනවා වචන වලින් අපි සකස් කරනවා ක්‍රියා වලින් සකස් කරන හැම මොහොතකම කරන්නේ කර්ම භව සකස් කිරීම ආයමත් හිතට පෝෂණය ලබා දෙනවා මේ විඥානය පෝෂණය කරනවා ඉදීමක් කරා යන්න නාම රූප දෙකක් හදන්න ඊට පස්සේ සලායතන පහල කරලා ඉදිලා ස්පර්ශ ඇති කරලා වේදනා වලින් තණ්හාව තණ්හාවත්ක උපාදාන භව ජාති ජරා මරණ ඒක ඇති වෙන්නේ මෙන්න මේ විදියට සංස්කාර කයෙන් වචනේ මනසින් ඇති කරන ආකාර තුනකට මොනවද පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනෙන්ජාභි සංකාර තින් කරනවා කයෙන් වචනේ සිටින් ඒවා කියලා දුන්නා පව් කරනවා කයෙන් වචනේ සිටින් ඒවට කියනවා අපුඤ්ඤාභි සංකාරේ හේතු වෙනවා ආයම සංසාරේ දුගතියට යන්න තින් හේතු වෙනවා සුගතියට යන්න ආනෙන්ජාභි සංකාර ධාන වඩනවා ඒක හේතු වෙනවා ධානයට බදලා බඹතලයට යන්න ඒ ඔක්කොම සකස් කරන්නේ කයෙන් වචනේ මනසින් එතකොට පින් පව් ඥාන කුසල් පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනෙන්ජාභි සංකාර පින් කරන්න ඕන නිවන් අරමුණු කරන පින් නොකරත් කවදාවත් මේක නැති කරන්න අපිට පුළුවන්ද කවදාවත් බෑ පව් වෙනවම තමයි පව් සිදු වෙලා අපි අපායට ගිහලා අප්‍රමාණ සංසාර දුකටපත් වෙන්නේ ඒ නිසා අපි පුළුවන් තරම් අදිස්ථානයෙන් නිවන් දකීමේ කුසල් කර්මයෙන් කර්මයේ සේකරන සංස්කාර දැස් කර ගන්නවා කියන ප්‍රාර්ථනාවට එන්නවා අදිස්ථාන කර ගන්න ඕන සංඛාර භවය සංස්කාර දැස් කරන්නේ කුමක් නිසාද සංඛාර ඇති වෙන්නේ අවිච්ඡා පත්‍ය සංඛාරා අවිද්‍යාව චතුරාර්ය සත්‍ය නොදන්න කම නිසා දුක නොදන්න කම නිසා දුක හැදෙන්නේ මෙන්න මේ තණ්හාව නිසා කියලා දන්නේ නැති කම නිසා දුක නැති කිරීමක් නිවනක් තියනවා කියලා දන්නේ නැති කම නිසා දුක නැති කිරීම මාර්ගයක් තියෙනවා කියලා දන්නේ නැති කම නිසා පුදුන් සත්‍යෝ මුලා වෙලා අවිද්‍යාවේ මුලා වීම නිසා තමයි කයෙන් වචනේ මනසින් සංස්කාර කරන්නේ කර්ම සකස් කරන්නේ සංස්කාර රැස් කිරීම නිසා හිතක ඒ හිතෙන් තමයි නාම රූප ඇති වෙලා උපාදාන පහ ඇති වෙන්නේ ස්කන්ධ පහ ඇති වෙන්නේ ඒ නිසා තමයි නාම රූප වලින් සලායතන ඇති වෙන්නේ ඒ සලායතන ආයතනානම් පටිලාභෝ අන් ඉපදෙන වර්තමාන භවයට එනවා එතෙන් එයාට ඇසට කනට නාසයට දිවට ශරීරයට මනසට ස්පර්ශ ලැබිලා ඒව ස්පර්ශ කරගෙන ඒවට සැප දුක් උපේක්ෂා විදියට යා වේදනාව ඇති කර ගන්නවා ඒ විදින දෙයට යා ඇලෙනවා ඇලෙන දෙයට බැඳෙනවා බැඳෙන දෙයට මුලා වෙලා කර්ම සකස් කරනවා කර්ම භවය ඒ කර්ම භවය සකස් කරපු ලෝකේ සුදුසු තැන ජාතිය උපදිනවා ඊට පස්සේ උපන් දාපටන් ජරා මරණ ශෝක පරිදි අප්‍රමාණ දුක් රැස සකස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ උපදීම නිසා තමයි මෙන්න මේ දුක් හැදුනේ ඒ දුක් නැති කරන්නේ කොහොමද කෙනෙක්ගේ හිතෙන් තණ්හාවක් නැති වෙනවා තණ්හාණං කය මජ්ජගා නැති වෙච්ච ගමන් නැති වෙන්නේ මොකද්ද අවිද්‍යාව චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් විද්‍යාව පහළ වෙනවා යා රහතන් වහන්සේ කෙනෙක් වෙනවා
ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා සමගම විද්‍යාව පහළ වෙනවා සමග තවත් කුසල් අකුසල් කර්ම ධ්‍යාන කර්ම සකස් වෙන්නේ සංස්කාර සකස් වෙන්නේ ක්‍රියාසිත පමණයි ක්‍රියාවක් පමණයි තින්පව් නැහැ ඒ නිසා විඥානයේ තවත් බීජ පැල වෙලා නැහැ ඉපදෙන්න නාම රූප ඇති වෙන්නේ සලායතන පහළ වෙලා ආයමත් අනාගත ඉපදෙන්නේ වර්තමාන භවය තුල කර්ම සකස් කරන්නේ නැහැ මොකක්ද ඒකට හේතුව සලායතන වලට ආයතන වලට තණ්හාවෙන් යුතුව ආරමුණු ගන්නෑ ද්වේෂයෙන් යුතුව ආරමුණු ගන්නෑ මුලා වෙලා ආරමුණු ගන්නෙත් නැහැ ඒ ආරමුණු ගන්න ස්වභාවය නැති කරලා තියෙන නිසා විඳින්නේ නැහැ අර ලැබෙන ආරමුණු විඳින්නේ නැත්නම් ගැටෙන්නේ නැත්නම් මුලා වෙන්නේ නැත්නම් තණ්හාවක් නැත්නම් තණ්හාවෙන් තොරව විඳින්න බැරි නිසා විඳීමෙන් තොරව තණ්හාවක් නැති නිසා ස්පර්ශයකුත් නැහැ විඳීමකුත් නැහැ විඳීමක් නැත්නම් තණ්හාවක් ඇති වෙන්න හේතුවක් නැහැ බැඳෙන්නේ නැත්නම් මෙහෙනම් දැඩිව ඒ දෙයට එයා කර්ම භව සකස් කරන්නේ කුසල් අකුසල් වශයෙන් ධාන සිත් වශයෙන් අරූප භව වශයෙන් භවය සකස් වෙලා නැත්නම් ඉපදෙන තැනක් නැහැ එහෙනම් උපදින්නේ නැහැ ඒ අමා මහ නිවන් දුටු රහතන් වහන්සේ උපදින්නේ ජරා මරණං ශෝක පරිදෝ නිරුච්ඡන්ති දුක්ඛ දෝමනස් උපායාස නිරුච්ඡන්ති සියලු කායික මානසික සියලු දුක් දොම්නස් ඛණ්ඩයන් නිරුද්ධ වෙලා නැති වෙලා අමා මහ නිවන් සුවය අවබෝධ වෙනවා කියලා දේශනා කළා. එම නිසා අපිටත් මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාවෙන් පටිසමුප්පාද ධර්ම දේශනාවෙන් පහළ උතුම් ඥාන දර්ශනීය ආනුභාව බලයෙන් ඉක්මන් භවයකදීම මේ සමුත්පාදයන් නැති කරගෙන නිරුද්ධාන්ති නිරෝධයන් නැති කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ඒ අමා මහ නිවන් සුවයම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සාදු 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 මා විසින් ලැස්කලා ධර්මස්සවනමය භාවනාමය ධර්ම මනසිකාරණය අප්‍රමාණ කුසල ධර්මයෝ අප සියලු දෙනාටද මිය ගිය ඥාතීන්ටද සියලු දෙවියන්ටද සියලු සත්වයන්ටද නිවන් සුව පිණිසම හේතු වේවා වාසනා වේවා සාදු 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 අපැම දෙනාට මේ අනන්ත කුසල බලයෙන් උතුම් නිවන් සුවයම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිත නිච්ඡං වත්තා ප්‍රචායනෝ චත්තාරෝ ධම්මා වත්තන්ති ආයෝ අන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති හිමිනාදේ සමිච්ඡතු.